සමන්තා චක්කවාලේ සුවත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනතු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසතං භාවන මිච්ඡේය පුරේකාරේසු භික්ඛුසු ආවාසේසුච ඉස්සරියං පූජා පරකුලේසුච මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බචිතා උබෝ මමේව අතිවස්සාසු කිච්ඡා කිච්ඡේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩ්ඩති තී පින්වත්නි දම්පද දේශනා මාලාවේ 59 වෙනි දේශනාව බාල වර්ගයේ 14 වන දේශනාව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මච්චිකා සණ්ඩ නගරේ චිත්ත කියන ගෘහපතිතුමා වාසය කළා. එහි පස්වග භික්ෂුන් වහන්සේලාට ඇතුළත් වෙච්ච මහානාම තෙරුන් වහන්සේ ඒනුවර පිඬුසිඟා වඩන දැකලා ඒ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඉරියව්වල පැහැදිලා ගෙට වඩම්මවල පාත්‍රය ගෙන ගෙට වඩම්මවල දානේ පූජ කරලා වළඳ අවසානයේ ධර්ම ශ්‍රවණය කර චිත්ත ගෘහපතිතුමා සෝතාපන්න ඵලයට පත් වුණා. එතෙන් පටන් එතුමා අවිච්ඡ ප්‍රසාදයෙන් හෙවත් නොසලෙන පැහැදීමෙන් සමන්වාගත වුණා. තමන්ට අයිති වෙලා තිබිච්ච අම්බරුල්ල කියන වනය සංඝාවාස සංඝාරාමයක් කරලා ආරාම පූජාවක් වශයෙන් පූජා කරා ස්වාමීන් වහන්සේගේ අතපෙන් වක්කල රචිත ගෘහපතිතුමාගේ ආචාර්යයන් වහන්සේ වන්නේ මහානාම මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිසා තමයි මෙතුමා තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ. ඒ කළගුණ සැලකීම් වශයෙන් අම්බරුල්ල කියන උද්‍යානය සංඝසතුකට පූජා කළා. ඉතින් ඒ වෙලාවේ මේ පූජාව බුදුසසුනේ පිහිටියාය කියනාසේ මහ පොළව කම්පා වෙලා තියෙනවා. දිය පොළොව දක්වා ඒ සිටුතුමා උයනේ මහා විහාරයක් කරවලා සියුදකින් වඩින මහා සංඝරත්නයට වැඩ ඉන්න සැලැස්සුවා. සුදම්ම කියන ස්වාමින් වහන්සේ මච්චිකා සණ්ඩ නුවර මේ ආවාසයේ නේවාසික භික්ෂුව වුණා. උන්වහන්සේ නිති වැඩ ඉන්න කෙනා. අනිස්සන්නසල ආගන්තුක වශයෙන් වැඩම කරලා නැවත වඩිනවා. හැබැයි සුදම්ම තෙරුන් වහන්සේ නිතරම එහි වැඩ සිටිනවා. පස්සේ කාලෙක සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා චිත්ත ගෘහපතිතුමාගේ ගුණ කතා වහලා ඔහුට සංග්‍රහ කරන්න ඕනේ කියලා සංගරුවන පිරිවරාගෙන මච්චිකා සණ්ඩ නුවරට වැඩම කළා. ගෘහපතිතුමා උන්වහන්සේලා වැඩම කර බව අසල අඩයොදුනක් ඉදිරියට ගොස් ඒ කියන්නේ දැන් ගරුකරන සුදුසු ගුණ ඇති උතුමන්ට සත්පුරුෂය ගරු කරනවානේ. ඒ අනුව දැන් මේ ශාසනයේ මහා ගුණ ඇති උතුමන් දෙනම වැඩම කරනවා කියලා අඩයොදුනක් ඉස්සරහට ගින් පෙරගමන් කොට පිළිගත්තා. කුටියට වැඩම කරගෙන ආ විහාරයට ආගන්තුකවත් කරලා ස්වාමීනි ධර්ම දේශනාවක් කරන්න කියලා බණ ටිකක් අහන්න කැමතියි කියලා මතක් කළා.
ධර්මසේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේගෙන් තමයි ඉල්ලීම කළේ. මොකද සාරිපුත්‍රයන් වහන්සේ චිත්ත ගෘහපතිතුමාට හම්බ වෙච්ච පළවෙනිම අවස්ථාව. ඉතින් ධර්මසේනාධිපතින් වහන්සේගෙන් බණක් අහන්න කැමති කියන ඉල්ලීමත් එක්ක සයන්නාස මතක් කරා. උපාසකේ, ගමන් විඩාවෙන් අපි වෙහෙසටපත් වෙලා ඉන්නේ, ඇඟට අමාරුයි, ඒ වුණත් ඔබේ ඉල්ලීම ඉටු කරන්න ඕනේ, බණ ටිකක් කියන්නම් කියලා අහන්න කියලා කිව්වා. ඒ දේශනාව අහනකොට සකදාගාමි අනාගාමි කියන පළ දෙකට මේ චිත්ත ගෘහපතිතුමා පත් වුණා. දැන් මුලින්ම මහානාම මහරහතන් වහන්සේගෙන් දේශනාවක් අහලා සෝතාපන්න වෙලා හිටියේ. දෙවනි වර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව අහලා මාර්ගඵල දෙකක් අවබෝධ කරගත්තා. සකදාගාමි ඵලයයි අනාගාමි ඵලයයි. ඉතින් මේ ඵලයටපත් වුණාම අර කාමරාග පටික ස්වභාවය නැති වෙලා බොහොම ශාන්ත ස්වභාවය, කියන්නේ භික්ෂුවකට සමාන පැවතුම් ඇති වෙනවායි කියනවා ඉබේටම. ඒපත් වීමත් එක්කම බ්‍රහ්මචාරී වෙනවා, විකාල භෝජනෙන් වැළකුණා වෙනවා. අනාගාමි ගී ශ්‍රාවකයන්ගේ සීලය දස සීලය වශයෙන් පෙන්වල තියෙනවා ධර්මයේ. ඒක දෙනව නෙවෙයි, ඉබේම සමාදම් වෙනවා. ඉතින් ඒ වෙලාවේ වැඳලා ආරාධනා කළා ඊට දහසක් දෙනා සමග. ඒ කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේගේ 500 නමක් ශිෂ්‍යව සහ මුගලන් සයන්නාසගේ 500 නමක් ශිෂ්‍යව සමග, දහස් නමක් සමග දානේ පිළිගන්න කියලා ආරාධනා කළා. පසුව නේවාසික වැඩ ඉන්න, දැන් විහාරයේ වැඩ ඉන්න සයන්නාසේ සුදම්ම තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා, ස්වාමීනි ඔබ වහන්සේත් හෙට දයගසව්වන් වහන්සේලා සමග දාණයට වඩින්න කියලා මතක් කළා. ඒ පාර සුදම් මිස්තවිරයන් වහන්සේට තරහ ගියා. මොකද හේතුව, මේ උපාසක මහත්තයා හැමෝටම ආරාධනා කරලා පස්සේ තමයි මට කිව්වේ. බලන්න ඉතින් දැන් මෙතන ආරාධනා කරලා තියෙන්නේ අග්‍ර ශ්‍රාවක දෙනමට, ආරාධනා කරලා තියෙන අනාගාමී ආර ශ්‍රාවකේ විහාරින් හාමුදුරන් හොඳටම කේන්ති ගිහිල්ලා ඒකට. ඇයි මට පස්සේ කිව්වේ? මුලින් ගුවා පිටින් ආපු අයට කිව්වා. එහෙම කට්ටි දැනුත් ඉන්නවා. පව්. මොකද හේතුව? ಗುಣ වශයෙන් දියුණු වෙලා නැහැ. ඒ වගේ අයට තමයි එහෙම වෙන්නේ. ඉතින් මේ ඉරිසියාවක් වෙත් තියෙනවා. වඩින්න ගොඩ ගණන් ගත්තේ නැකෝ, මම වඩින්නේ නැහැ. මොකද මට පස්සේනේ කිව්වේ. හැමට පස්සේ මට කිව්වා මම එන්නේ ඕන කෙනෙක් වඩපුවා. මම නම් වඩින්නේ නැහැ. නැවත දෙතුන් පාර ආරාධනා කරත් පිළිගත්තේ නැහැ. ඉතින් තුන් පාරෙන් පස්සේ උපාසක මහත්තයා කිව්වා, ස්වාමී ඔබ වහන්සේම පෙනෙනසේක්මයි කියලා, ඔබ වහන්සේ කැමති දෙයක් කරගන්නයි කියලා වැඩියා කරන් දෙන්න ගියා යා. මේ ගෘහපතිගේ නම මතක තියාගන්න. මොකද්ද නම? දැන් මතක නැහැ. චිත්ත ගෘහපතිතුමා. මේ ශාසනේ ගෘහපතිය දෙන්නෙක් ඉන්න අමතක කරන්න බැරි. උපාලි ගෘහපතිතුමයි චිත්ත. ඇයි අමතක කරන්න බැරි? ධර්ම කතික උපාසකයන් අතර මේ දෙන්නම අග්‍රයි. ඒ කියන්නේ සයන්නාසලට බණ කියන තරමේ දෙන දෙපලක්. ඒ කියන්නේ පඬිතකම නිසා නෙවෙයි, අවබෝධය වගේ තියෙනවා. දක්ෂයි. දැන් ඔය උපාලි ගෘහපතිතුමා සෝතාපන්න වෙච්ච ගමන් ගාථා 10කින් නිගණ්ඨනාත පුත්‍ර කියලා දුන්න බුදුගුණ. ඒ කියන්නේ එහෙම කියන්න බෑ සාමාන්‍ය උපාසකයන්ට. ඒකට කියනවා අරත ධර්ම නිරුත්ති පටිභාන සහිත ශ්‍රාවකය. සෝතාපන්න වෙච්ච 4 දෙනෙක් එහෙම හිටියයි කියලා තමයි පොතේ තියෙන්නේ. එක්කෙනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ, කෙනෙක් චිත්ත ගෘහපතිතුමා, තව කෙනෙක් උපාලි ගෘහපතිතුමා, අන්තිම කෙනා කුජුත්තරාව. මොකද කුජුත්තරා ඒකේ අනිත් පැත්තෙන් ශ්‍රී පාර්ශ්වයෙන් ධර්ම කතිකාවක්ව සිටියා. වේලුකණ්ඩකේ නන්දමාතා ආදී වශයෙන් ඔහොම ඉන්නවා. ඉතින් අපි දැන් මේ ඉගෙනගෙන යන්නේ ධර්මයේ නේද? බය වෙන්න එපා. මේවා කවදා හරි ඔබටත් හේතු වෙයි. අපිත් මේ වහලා පොත්පත් බලලා මතකේ තියාගත්තු දේ දැන් තියෙන්නේ. දැන් එන්න එන්න මතකේ අපිත් අඩුයි. පෙනීම අඩුයි, මතකේ අඩුයි. ඒ කියන්නේ අබලන් වෙලා යනවා දැන්. ඉස්සර නේද? තරුණ කාලේ වගේ නෙවෙයි. චූටි සන්නසරේම හොඳට මතක තියෙයි මේවා කියනකොට. මොකද හිත පිරිසුදු නිසා. ඉතින් මේ හිත අපිරිසුදු වෙලා නෙවෙයි දැන් මතක හිටින් නැත්තේ. වයසට යනකොට ඒක එහෙම වෙනවා. කොහොම හරි කමන්නේ දැන් අර කලින් ඉගෙනගත් ධර්ම කරුණු නැත්නම් අපි අහපු දේවල් නැවත මතක් වෙනවා. එතකොට මේ අයටත් දැන් මම යෝජනා කරන්නේ අපි මේ කරගෙන යන්නේ
මේ අපේ පැවිදි පිරිසට විශේෂයෙන් මේ වගේ දුරින් ඉඳගෙන ධර්මය අහන පිරිසකුත් අපිට එකතු වෙලා තියෙන නිසා ඒ ඇත්තන්ටත් පිළිවෙලින් යම් දැනුමක් ඒ කියන්නේ එක ධර්ම කොටසක් හරි අපි ඉගෙන ගත්තා කියලා කියන්නේ. දැන් මේ අට කතා සහිතව මම මේ කතා කරන්නේ. ඒකට ධම්මපදයේ අපි මේ වෙනකොට වර්ග පහකට ඇවිත් තියෙනවා. දේශනා 59ක්. ඒ මම ඊයේ පෙරේදා ආයේ හැරිලා බැලුවා මේ 59ක් 58ක් කරලා තිබුණා ඊයේ වෙනකොට. ඉතින් හරවල බැලුවා හොඳයිද කියලා. ඉතින් අර කරනකොට ඔක තේරුන්නේ නැහැ වටිනවයි කියලා. දැන් මුත ආයෙ අහනකොට තේරෙන හරීම වටිනවා. මොකද මේක කවදා හරි ආයෙ මම මේක කරන්න ඕනේ නැහැ. මේ ප්ලේලිස්ට් එක ප්ලේ කරගත්තනම් කවුරු හරි ප්ලේ කරලා දුන්නා නම් අහන්න කියලා මේ දේශිකන් වහන්සේ සිටීවා නොසිටීවා දැනුම ඇති වෙනවා. එහෙනම් මේ පිළිවෙලින් ඉගෙන ගන්න ඕන නිසා කුද්දකනිකායලා ගෙනෙන ධම්මපද ග්‍රන්ථේ නැත්තම් ධම්මපද අට කතාව සහ මේ අපි කතා කරන්නේ නම් සද්ධර්ම සාගරය කියන ධම්මපද වරණාව. දෙයින් පුතත් දෙකක් මෙහෙත් තියෙනවා හොයාගන්න පුළුවන් මහන්සි වුණොත්. මම මේ ආයසොන්ට එක දුන්නයි ඊයේනේ. ඊයේ උදේම ලැබුණා. ඉතින් සතුටුයි ඇත්තටම එවැනි පොතක් කියවනකොට. සද්ධර්ම සාගර කියන එක සත්‍යයි. ඇත්ත ධර්ම සාගරයක්. අම්බලංගොඩ ධම්මකුසල කියන මහා තෙරුන් වහන්සේ තමයි මේ රචනාව කරලා තියෙන්නේ. උන්වහන්සේ ඉතින් මොන තරම් දැනුමක් තිබුණාද කියලා බලනකොට තේරෙනවා. මේ අට කතාවේ තියෙන විතරක් නෙවෙයි, තව සමයාන්තර දැනුමත් අරගෙන ඒ තෙරුන් වහන්සේ මේක සංග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අපිට අඩුවක් නැහැ. මොනවා හරි දැනගන්න තියෙනවා නම් මේ සම්බන්ධ ඒසියල්ලම මේ පොතේ තියෙනවා. ඒ නිසා බය නැතුව පොත කියවන්න. තේරෙන්නේ නැති කරුණු තියෙනම් ආචාර්යයන් වහන්සේ විමසන්න. වෙන කවුරුත් විමසන්න යන්න එපා. ඔය දානගේ මිසුන් යන්න එපා දුවනවා. ඇයි? අපි ආව දාන දාන දීලා යන්න බහසලා මේ බණ අහන්න එපා අපෙන් කියලා නේද? අහන්නේ කාගෙන්ද? ආචාර්යයන් වහන්සේනේ සතියකින්ද දෙකකින්ද එනකන් ඉඳලා ආපු ගමන් අහන්නේ නැහැ. පොඩ්ඩ පැම් පහසු වෙලා වසුර ටික වැළඳුවට පස්සේ අහන්න නැත්නම් එනකොටම අහන පොත අරන් ගිහලා සන්නස මේ තේරුන්නේ නැහැ වචනයක් තියෙනවා කියන්න පුළුවන් නේද? අර සාරිපුත්‍රයන් වහන්සේට ආරාධනා කරා වගේ බණ කියන්න. හැබැයි උන්වහන්සේ දේශනා කළා කරුණාවෙන්. ඉතින් ඒ දේශනාවහල අනාගාමී චිත්ත ගෘහපතිතුමා. ඒ වගේ මේ අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනේ උපාසක උපාසිකාවොත් ඉඳලා තියෙන බොහොම අවබෝධයෙන් පරිණත විසරද. එහෙනම් අද අපි පැවිදි වෙලා ඉන්න පිරිස වශයෙන් අපි පොඩ්ඩක් හරි මේක විසරද වෙන්න බලන්න ඕනේ. ඒ කියන්නේ ඩිග්‍රියක් ගන්න නෙවෙයි, මම දන්නවා ඔබ දන්නේ නැහැ කියන නෙවෙයි කවදා හරි. මම ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ටිකක් හරි දන්නවා. ගොඩක් නෙවෙයි, මං උනත් ටිකයි දන්නේ. අපේ ගුරු සයන්හන්සේ ගොඩක් දන්නවා. මං ජීවනේ කල්ලු නේද? ත්‍රිපිටකයේ කටපාඩමින් කියලා තියෙන උන්වහන්සේ තරුණ කාලේ. ආචාර්යවරු ළඟ ඉඳගෙන ගල් දුවි ඉඳගෙන පුහුල් වැල්ල සේනාසනේදී පාඩම් කරපු කොටස් තියෙනවා කිව්වා. සයන්හන්සේ පොත්වල ලියලා තියෙනවා. ඒක තියෙන උන්වහන්සේගේ පින දක්ෂතාවය. දැන් නරල දැක්කමත් තියෙනවා, ලොකු නරලක් තියෙනවා. ෆොටෝ එක බලන්න තේරෙනවා ඇති. බුදුම මහා පුරුෂේ. දෙනිසේ දැනුම ඒ මතක ශක්ති විශේෂ ධාරණ ශක්තියනේ ඔක පින. ඉතින් අපිට එහෙම නැති වුණත් අපිටත් පුළුවන් විදියට අපි මේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් ගන්න ඕන. අලගද්ද පරියායෙන් නෙවෙයි. දැන් ධර්ම ඉගෙන ගත්තම සමහරුන්ට අං එනවා. මොනවද එන්නේ? අං දෙකක් විතර එනවා. ඊට පස්සේ ගලවන්න ගියාම රිදෙනවා. ඒ කියන්නේ යා හිතනවා මම තමයි දන්නේ, අනිත් ඒවුන් දන්නේ නැහැ. අපි තමයි දේශකයන් වහන්සේලා, අනිත් ඔක්කොම නිකම්. එහෙම කියනවා. අපි තමයි බණ කිව්වේ, වෙන කවුරුත් බණ කියන්නේ නෑ. ඒ වගේ අර හිස් කතා කරන පැවිද්දෝ ඉන්නේ. එතකොට අපි තේරුම් ගන්න තියෙන එච්චරයි. ඒ අතව ඇහෙනකොටම අසත්පුරුෂෙක්. කවුද? අසත්පුරුෂෙක්. මම තරම් ගුණවතෙන් නෑ, මම තරම් සිල්වතෙන් නෑ කියන්නේ කවුද? අසත්පුරුෂෙක්. සිල්වතාගේ ගුණවතාගේ ස්වභාවය තමයි දන්නේ නෑ, මම දන්නේ නෑ කියලා ඉන්න පාඩු. දන්නේ නෑ කියලා කියන්න යන්නේ නෑ. ඉන්න හැටි දැක්කම වෙන මොකුත් දන්නේ නැහැ. ඔහේ කරබාගෙන ඉන්න පැත්තෙලා නිකන් සංවාදෙට එන්නේ නැහැ, වාද විවාදෙට එන්නේ නැහැ, තරඟෙට එන්නේ නැහැ, තර්කෙට එන්නේ නැහැ. හරිනේ? එහෙනම් මොකටද දැන මේ ධර්ම ඉගෙන ගන්න මොකටද? නිස්සරණ පරියත්ත. සසරින් එතෙර වෙන්නට. එතකොට දැන් කවුරු හරි ආන ඔබාසයට කොච්චර මේ ධනයක් තියනවද? වත්කම කියන්න. කියන්න බෑනේ. ඇයි? සද්දා ධන එහෙම කියන්න ඕන. මට තියෙනවා හතක්. දන හත පැවිදි වෙන දවසේ කියලා දුන්නා නේද? රාහුල සානසර දුන්නේ මොනවද? මේ පොඩි සානසර දුන්නා වගේ අපි දෙන්න ඕනේ මොනවද? සද්ධාව ධනය,
ශෘත ධනය, හිරියොත්තප්ප ධනය නේ, චාග ධනය, ප්‍රඥාව වගේ ධන තියෙනවා. ඒතකොට දැනුම තියෙනවා, ධර්මය දන්නවා කියන එක මොකද්ද? ධනයක්, ඒක ආභරණයක් නෙවෙයි. පෙන්න යන්නේ නැහැ. මෙහෙම ධර්මාසනයක් දීලා සයන්නාස අපිට බණ කියන්නකෝ, අන්න ඒ වෙලට පෙන්නනවා. එතකොට කටපිය ඇඳලා කියන්නේ නැහැ, කියන්නේ නැහැ. දැන් මම තමයි අද මේ ඉන්නේ නඩේ ගුරා සහ දේශකයන් වහන්සේ. ඉතින් මම නිහඬ වෙන්න බෑ. හැබැයි මම වඩිනවා භාවනා වැඩසටහන් වලට. නිස්සරණණි වැඩිය කියන්නේ ඒත් ඉන්නේ සංගය අපේ අය. එතන ලොකු සාහසේ බණ කියනකොට මට හිතෙන්නේ හොඳ නැහැ, මමත් ගිහිල්ලා ඒ ධර්මාසනේ බණ ටිකක් කියන්නේ නැත්තම් කියලා. එතකොට අමාරු වෙනවා. ඇයි? නිකන් හරි දැනගත්තොත් එහේ ඉන්න යෝගි ටික මමත් බණකාරයෙක් කියලා අභාසි බණක් කියන්නකෝ කියලා වට කර ගන්නවනේ. ඊට පස්සේ එයා වෙනම එකතු කර ගන්නවා කණ්ඩායම. ඊට පස්සේ එහෙන් පන්නනවා. ඇයි පන්නන්නේ? මෙහෙ භාවනා කරන්න අභාමුදුරගෙන මෙහෙ දායකු ටික අල්ලගෙන නම භාවනා වැඩසටහන් පටන් අරගෙන එතුළෙම. එතකොට අන්න ඉන්න කරබාගෙන නිකන් දන්නේ නැහැ වගේ. එහෙම ඉන්න ඕනේ. එහෙම ඉඳලා තියෙනවා අපි. ඒකයි මේ කියන්නේ. එහෙම ඉන්න වෙනවා. නැත්තම් එතන පවත්වන්න බැරි වෙනවා. අපි කිහිප වැඩේ කරන්නේ නැ නේද? ආගන්තුකෝ ගියොත් තැනකට කටපියන් ඉන්න ඕනේ. මෙන්න තව විනයානුකූලව සංඝයාගේ චාරිත්‍රානුකූලව නොපවරා බණ කීමේ වරදට දඬුවම් ලැබෙනවා. ඉගෙනයි හයිති තැන ස්ථානයේ නායක සන්නසල උරණ වෙනවා. එතකොට අපි කියන්නේ නැතුව ඔබවහන්සේ මොකටද මෙහි බණ කියුවේ කියලා එම අහන්න පුළුවන්. ඒ නිසා අන්න එවැනි තැන්වලදී අපි මොකද වෙන්න ඕනේ? නිහඬ වෙන්න ඕන. මුකුත් බෑ, දන්නේ නැහැ වගේ ඉන්න. ඉතින් ඒ වගේ මේ දැනුම ශ්‍රුතය අහලා ඇති වෙනවා, කියවලා ඇති වෙනවා, දේශනා කරද්දී තව වැඩි වෙනවා, මොහොත් වෙනවා. ඉතින් ඒක හැමදිස්සෙම බලනකොට මට උතුම් ලාභයක්, ලොකු ධනයක්. මේක මට නිවන පිණිස හේතු වේවා කියන අදිෂ්ඨාණයෙන් තමයි පොතක් අතට ගන්න ඕනේ, කියවන්න ඕනේ. මේක කාටවත් හානි කරන්න නෙවෙයි. මට මේ පොත කියවනකොට, මේ ධර්ම කියවනකොට, මේ සූත්‍රය කියවනකොට, මේ කතාව කියවද්දී ඇති වෙන්න ඕනේ ශ්‍රද්ධා, සතිය, සමාධිය, වීරිය, ප්‍රඥා පහක් ඇති වෙනවා. ශ්‍රද්ධා, සති, සිහිය ඇති වෙනවා කියවනකොට, බණ අහනකොට. විරිය ඇති වෙනවා. ඒකේ දේශනාව කියන කරුණ දැන් භාවනාවක් ගැන කියනවා කියන්නේ අපිට ඒක කරන්න හිතෙනවා. විරිය. ඒක කියවද්දි සතුට ඇති වුණොත්, අහද්දි සතුට ඇති වුණොත් ඒකට කියනවා සමාධිය. සමහර ද්වේෂණ අහනකොට සමාධිය ඇති වෙනවා. දැන් පැවිදි වෙන ඉන්න දවස්වල අපි අර ගල්දුවේ පින්ඩපාස ශාලාවේ ඉති වාඩි වෙන බිම ඔය වගේ දායක පිටිපස්ස අපි ඉස්සරහ සයන්නාසල ආසනවල ඉන්නවා. ඉතින් දේශනා කරන ධර්මය අහනකොට ස්පියන් අහපු දවසක මට මතකද යම් මම මේ කියන්නේ ලුකුවට හිතන්නේ මම මේ සෝවන්ලා උඩින් ගියා වගේ කියලාද? එහෙම කන්නේ නෙවෙයි. අහනකොට මට දැනෙනවා මම ටිකක් ලොකු වෙවි යනවා වගේ. නෝ පිම්බෙනවා වගේ. දේශනාව හරිම සාර්ථකයි, හරිම ලස්සනයි. හිත ඒකට නැමුණා. ස්පියේ වෙලා තිබුණේ එන්න ලොකු වෙනවා. මොකද වෙලා තියෙන්නේ? හිත සතුටු වෙලා, සමාධිය බලවත් වෙලා පස්සද්ධියට ඇවිල්ලා දැන් ඔන්න පාවෙන්න යන්නේ. පාවෙන්න කලින් ඇස් ඇරියා. පාජුට්ටෙන් උඩ යනවා. මොකද වෙන්නේ? එහෙනම් අපි අහනකොට ශ්‍රද්ධාවෙන් ඇහුවොත් අපිට සමාධිය වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. දැන් ගුවන්විදුලි බණ කියනකොට ඒක වැඩිලා තියෙනවා. මොකද ඒකේ කවුරුත් නැහැ. ශ්‍රාවකයෝ නැහැ, hina වෙන්න කෙනෙක් නැහැ. ඉතින් hinaස්සල අඩුකුත් නැහැ නේද? නිවේදක මහත්තයාත් ඇතුළු නිදි කවුරු hinaස්සන්නේ කියලා. ඉතින් පාඩුවේ ස්පියන් හොඳ සමාධියමත් බණක් කියාගෙන යනකොට දැන් දේශකයන් වාසය දෙනවා මම දැන් ලොකු වෙලා අර වගේ ආයි වෙනවා එකම. උඩ ගිහිල්ලා උඩ ඉඳන් බණ කියන ස්පියන් ඉන්නේ පේන්නේ. දැන් මොකද්ද මේ ලක්ෂණය? මේකට කියන්නේ සමාධි ලක්ෂණය. පස්සද්ධිය නැත්නම් සංසිඳීම. මොකෙන්ද උනේ? ධර්මය. ධර්මය අහලා සංසිඳුණා, දේශනා කරලා. අපි දෙගොල්ලොන්ට මේක කරගත හැකි. ඉතින් දැන් මේ දවස්වල මම හරි සංවර වෙලා ඉන්නවා. බණ කියනකොට සමහර අය මට දොස් කියනවනේ, අපි හිනස්සන්න යනවා කියලා. ඉතින් මම මොකද බලෙන් හිනස්සවන්නේ? මට එහෙම ලෙඩක් නැහැ. මට කීයක්වත් දෙන්නේ නැහැ නේ නැස්සෝ. ඒ නිසා මේ පහුගිය දාන වාර දෙකේදීම මම ස්පියාගෙන මං කල්පනා කර අනුමෝදනා වලට එකතු කර බණ තියෙන්නේ හතරක් පහක්. ඒ පහම එකතු කරලා මිස් කරා. මිස් කරලා මම දේශනා කර අහුවත් දන්නේ අපේ ගෝලයෝ. ඔයාලටත් ඒකම කියන්න පුළුවන් ඕන මේ අවුරුද්ද සරණේ දාන ගියන්නේ. මේ අවුරුද්දේ දැන් අද 27නේ, අප්‍රේල් 27 දායකයෙක් කෙනෙකුට ඒක කිව්වොත් ආයෙ හම්බෙන්නේ තවත් දවස් 360. එකම බණ උනක් කියන්න පුළුවන්. හරිද? ඕනනම් ඒක ලියාගෙන තියාගන්න, වාඩම් කරගන්න, සයන්නාස කියපු ටිකම
හරි ගමන්නේ කියන්න. එහම ගෝලෙක් මටත් හිටිය තංගල්ල පැත්තේ. මම දේවදූත සූත්‍රය කියපු බණක් රේඩියෙගේ එහෙමම ලියාගෙන එහෙම පාඩම් කරගෙන ඇලපිල්ලක් ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවි එලෙසම ගෙදර ගිහිල්ලා බණ කිව්වා. දැන් කට්ටිය පුදුම වෙලා මේ ඉන්න අනේ මේ වැඩි දවසකුත් නැහැ මහන්ලා මේ සායනස කොහමද අප මෙච්චර අපාය ගැන බණක් කිව්වේ. රහස අපිට හිනා එමුකෝ කොපි කරන එකේ උපරිමේ කරා. ඒ කියන්නේ මට මේ වැරදිලා වචනයක් පිට වුණොත් ඒකත් කියනවා. මොකද ඔක්කොම ලියන්. හරි. ඒ වගේ තියෙන කමන්න නැහැ එක බණක් හදාගන්න. ඒ වගේ මේ තිරෝගොඩ සූත්‍රයයි නිදිගාණ්ඩ සූත්‍රයයි මොකද්ද කියන්නේ? දක්ෂිණ අවිභංග සූත්‍ර ගාථාවයි ඔක්කොම එකතු කරලා දැන් අර පෙරේද ඊයේද කොහෙද මට මතකයි 26 නේ 26 දවල් දේශනා කරා. එතකොට මම එස්පියන් දේශනා කරේ මොකද ශ්‍රාවකයා අසාහෝ නොඅසා සිටිත්වා මට කාරි නැත. මේක බුදුරජාණන් වහන්සේගේ පැනවීම. මොකද්ද? බත්තක්ගේ අනුමෝ දිතුන් අනුමෝදනා කරන්න ඕන. ඉතින් මූණ බලම් බණ කියන්න ගියොත් මට හිනා යනවා. මොකද මේ මිනිස්සු කරන දේවල් මන් දන්නවනේ. එතකොට මුන්ට මොන බණක්ද මං කියන්නේ කියලා මම අමාරුවේ වැටෙනවා. ඒ නිසා පොතේ තියෙන විදිහට එස්පියාගෙන අනුමෝදනා කළා මං නැගිටලා වැඩියා. හරි සතුටුයි. එතකොට මටත් සතුටුයි. අර දායකයන් ඊට වඩා දෙයක් නැහැ. මේ සායනස අද දැන් හොඳ වෙලා. ඉස්සර පැයක් විතර බණ කිව්ව සායනස අද විනාඩි 15යි. සන්තෝෂෙන් ගියා දැක්කත් දන්නේ නැහැ. ඉක්මනට වැඩියා ගියා ගෙදර. එන අපිට තේරෙනවා නම් මේ දායකයා එනකොටම මෙයා එන්නේ ඉක්මනට ගෙදර යන්නයි කියලා. ඇයි අපි වෙහෙසෙන්නේ? එතකොට ඒක යාටත් වෙහෙසක් මටත් වෙහෙසක්. කවුරු හරි යනවා දුර බැහැරි ඉඳන් හරි උම්මනාවෙන් උනන්දුවෙන් රාවණ පහුගිය දවස්වල දිවුල පිටියෙන් ආව අම්මල වගේ බස් එක නැගලගෙන මහන්සි වෙලා. ඉතින් පැය දෙකක්වත් නොකිව්වා නම් එදා මට හිතට හරි නැහැ. ඒ පාර රෑ අල්ලගෙන පැය කීයක් කියලා බණ මම. පැය දෙක. ඇයි දුර වැඩි නිසා. දුර වැඩි තරමට බණ වැඩි. ඇයි එහෙම හිතෙන්නේ? කරුණාවක් එන්න ඕන මේ මිනිස්සු අප්‍රමාණ වෙහෙස වෙලා වියදම් කරගෙන මේ පේ වෙලා ඉවිත් තියෙනවා. උනන්දු ඔයාලගේ වැඩි. දෙක දොස් කිව්වේ නැහැ කවුරුත්. හැමෝම සන්තෝෂ වුණා. ඊපස්සේ දවලුත් මේ පැය භාගයක් කතා කරා. ඒත් සන්තෝෂ වුණා. එහෙනම් ධර්ම යහන්න කැමති කෙනා දැක්ක තැන දුටු තැන කිව්වට කමක් නැහැ. අකමැති කෙනා දුටු තැන ස්පියාගෙන මට බණ කියා ගන්නවා වගේ එකක් කිව්වට කමකුත් නැහැ. දැන් ඒක තීරුම් ගන්නත් මේ දේශකයන් වහන්සේට මොනවද තියෙන්නේ? ප්‍රඥාව ඉව. එතකොට මේ පරිණත බව අත්දැකීම් ටික තමයි ඒකට බලපාන. එහෙනම් අපි මේ කරගෙන යන්නේ මොකද්ද කියලා මම මතක් කළේ. අපි ධර්මයේ පිළිවෙලට ඉගැන්වීමක් කරනවා. ඒ ඉගෙන ගැනීම දේශනා ඇතුළතදී අහන් ඉඳලා කරන්න ඕනේ. දැන් සුදම්ම සයන්හසට මොකද උනේ? මතකද? තරහා ගියා. මොකද ඔක්කොටම කියලා මට අන්තිමට මම එතන ඉන්න මනුස්සයා. ඇයි මට කිව්වේ නැත්තේ? කියලා ඒ වගේ පොඩි පොඩි ඉතින් කරදැබ්බ වෙනවා සාසනය ඇතුළේ වෙලා තියෙනවා. අද ආය ගැන කවර කතා අද දා ඉන්න හාමුදුරන්ටත් තරහා ගින් තියෙනවා. කලින් කිව්වේ නැහැ කියලා. මාව අමතක කරා කියලා. පිටින් ආපු අය ලොකු වුණා කියලා දැන්. පෙරීදා බණක් ඇහුවා නේද එහෙම එකක්. පිටින් වැඩ පුරා හතන්න හරි දාන දුන්නා කියලා සාප කරේ නැද්ද? කරානේ. ඔබ වහන්සේ දාන වල දන්නේ නැප අසුචි වල දාන. ඔබ වහන්සේ සැතපේනට නම් බිම සැතපේ. ඇඳේ ඇඳක් දීපෙ ඉලිසියාවට දායකයාගේ දායකයානේ. බිම සැතපේ. කොස් කෙස් රැවුල් බා ගන්න එපා මේ කවුද කේ වට යන්නේ මොකද? මොකද මතක නැහැ හරියට. මම බාබර් වෙන්න ඕන. ඒ කියන කවුරු හරි කමන්නේ කොණ්ඩේ බානෙක් කෙනා කියන්නකෝ දැන් වචන වන්න කිව්වොත් එහෙම දිව පැටලෙනවා. මේ ඊට වඩා හොඳයි තල්ලැට වලින් කොණ්ඩේ ගලව ගනිත්වා. සාප හතරක් කරානේ. ආ ඇඳුම් සිවුරු අඳිනට නම් දීපු සිවුර නැන්දේ දායක හෙළුවෙන් ඉන්න කිව්වා. දැන් මොකද උනේ? නිරේ ගියා. අවීචිය ගිහින් ආවා. ජම්බුක පොඩි කාලේ ඇඳුමක් දෙන්නේ අඳින්න දෙන්නේ විසි කරන ගලවල. කන්නෙම අසුචි පොඩි කාලෙත් ඉන්නෙම නිරුවස්ත්‍රේ. නිදාගන්නේ බීම ඇඳේ තියන්නම් බෑ. ආන්න විපාකේ. ඇයි එච්චර පවක් කර ගත රහතන් වහන්සේ කෙනෙක්ල දන්නේ පළවෙනි කාරණේ. දෙක තමයි ඉරිසියා. අපිත් හරි පරිස්සම් වෙනවා. දැන් අපි ළඟට කවුරු හරි අලුතෙන් වැඩියොත් අපි දන්නේ රහත් වෙලා වැඩියක් දන්නේ නැහැ. සෝතාපන්නක් දන්නේ නැහැ. අඩුත අපි අඩු එකෙන් ගම සෝතාපන්නක් දන්නේ නැහැ. ධ්‍යාන තියෙද්දන්නේ මේ පින්වත් සයන්හන්සේ. ඒ නිසා දොස් නම් කියන්න හොඳ
නෑ මගේ පාත්‍රයේ වැළඳුවා මට කමන්නේ අනේ වඩින්න සන්නස පරිස්සමින් කියලා සලකල වඩම්මන එකයි කරන්න ඕන නැත්තම් මොන කරුමයක් සසරදී අපිට ගෙවන්න වේද? අනන්ද තමන් ලොකු තැන තියාගෙන තමන්ට සලකන්න ඕන කියලා හිතාගත්තම අර මිනිසුත් එක්ක තරහ ගිහිල්ලා. ඒ වැඩම කරපු රහතුන් වහන්සේත් එක්ක තරහ වෙලා. රහතන් වහන්සේ දෙන්න වැඩිය ඉතින් අහසින්. මොකද මෙයා පව් පුරව ගන්න නිසා. නමුත් වෙන්න ඕන ටික වෙලා සමා ගන්නවත් බැරි වුණා. ගෞතම සාසනේ අවුරුදු 55ක් අසුචි අනුභව කරලා එයාට හම්බ වුණේ. භාග්‍යතුන් වහන්සේ වැඩලා තියෙන බේරගත්තාගෙන කතාව අපි පෙරී දවිතර මට මතක හිටියේ ඇහුවා. හොඳ හොඳ කතාවක්. හොඳ පාඩමක්. ඒකේ අනිත් එක තමයි මෙසුදම් මහඳුරුන්ටත් උනේ. එයාටත් ඉරිසියාවක් ආවා කාත්තේ කැවිලි. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්කයි ධර්ම පුරෝහිත මහමුගලන් මහරහතන් වහන්සේ. ඉරහඳ වගේ බබලන උතුමන් එක්ක බලන්න ආපු හිත. තව තරහයි කාත් එක්ක මේ ගමේ ඉන්න දායකයත් එක්ක චිත්ත ගෘහපතිතුමන්. එතුමත් අනාගාමි. දැන් අපිට හිතෙනවා සුදම් මහඳුර මොන ගාමීද? නිරේගාමි වගේ නේද? මම මුකුත් අනාගාමි අරෝමියෝ තිබිලා නැහැ. තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ. සෝතාපන්නවත් වෙලා හිටිනා ඔය ඉරිසියා වෙන්නේ නැහැ. ඇයි? යථා ස්වභාවය පේනවා. අනිත්‍ය පේනවා. සැලකුවා හෝ නොසැලකුවා එයාට තේරෙනවා ලාභ සත්කාරවලද අසත් සත්කාර නැති තැනද ලාභ ලාභ කියලා නේද කියන්නේ. හැමතැනම මැදහත් වෙන්න පුළුවන් ටිකක් රහතන් වහන්සේ උපරිමයි එතනදී. නමුත් සෝතාපන්න ශ්‍රාවකයට ටිකක් අවබෝධයක් තියෙනවා. ඉතින් මේ පුතජන භාවයේ දෝෂයේ පේනවා මෙතනින් උන්නේ. අපිටත් එක අපි හිතන්න ඕන. අපිටත් ඒ බය දැන් තියෙනවා. තාම අපි සලකනකම් හොඳයි. නොසලකලා බලන්න ඕනේ. මොකද වෙන්නේ? තරහ එනවා. ඒක ඉතින් මේ මිනිස්සුන්ගේ අරද නෙවෙයි සසර හැටි. ඒ වගේ සුදම්ම සොයනාසිකව මම වඩින්නේ නැහැ. ඔව්. දැඩිව කියුවා. කීවටම කෝ නින්ද යන්නේ නැහැ. ඒක මොන වගේ කෑමක්ද ඒත් දන්නේ නැහැ. රස කෑමක්ද දන්නේ නැහැ. මට නැති වෙනවනි කියලා උදේම නැගිටගෙන පාත්‍ර සිරුත් තරම් කලින්ම ගියා. ගිහලා කොහමද චිත්ත ගෘහපතිතුමා සතුටලා අනේ සංස වඩින්න වැඩි ඉන්න කියලා කිව්වා. මම මේ වැඩ ඉන්නවනේ මම මේ බලන්න ආවේ කියලා ඉතින් දැන් ගස්සලා හිටියා. වාඩිුනේ නැහැ. බලලා දානේ ඔක්කොම හොඳ එකක් අඩුයි කො මොනවද? මොනවද? තලගුලි අඩුයි කො. මොකද අඩුයි කියලා ඉතින් මේ කවටකමට අරන් තියෙන්නේ. අපහසුදපත් කරන්න. ඉතින් ඒ පාර තලගුලි මොන අඩුවේ කිව්වද? පොතෙන්ම බලලා කිව්වා. ස්වාමීනි මෙහි වැඩ ඉන්න කිව්වා ඈ. සුදම්ම දරුණාසුක මම මෙහි ඉන්නට ආවේ නැහැ. නවතින නෙවෙයි ආවේ මම. මට පිඬුසිඟා යන්න පුළුවන්. ඔයගේ දාණේ ඕනේ. ඔයගේ ඕනේ නැහැ මම පිඬුසිඟා යනවා. එහෙමයි කිව්වේ අර්ථය. එහි පිළියෙල කර තිබූ දාන වස්තු බලා ගැහැවිය තාගේ දාණේ ඉතා ලොකුය. ඉතා මහත් එහෙත් මේ එක අඩුවක් තියෙනවා. තලවලට මොනවාරි සම්බන්ධයක් තිබිලා තියෙනවා ගෘහපතිතුමාගේ ජීවිතේ. ඒක ලැජ්ජ කරන්න හිතාගෙන කිව්වා තලගුලි අඩුයි කියලා. ඒ පාර උපාසකයටත් මොකද උනේ? තරහ ගියේ නැහැ උනේ. වැරදවා තීරුම් ගන්න එපා. මේ භික්ෂුවගේ මාණය මෙයාගේ ඉරිසියාව මේ ඔක්කොම පාලනය කරන්න කියලා තන එච්චර ඉවසු උපාසක මහත්තයා කිව්වා. ඔබ වහන්සේ කපුටෙක් වගේ කියලා. මොකද කිව්වේ? අනුන්ගේ කකා යන්නේ කවුද? කපුට. මේ ඊයේ කතානේ පෙරේදගනේ. කපුටු පෙරේතයා පිණ්ඩපාතේ බෙදන් එන පාත්‍රෙන් කටවල් තුනක් කෑව හොරාට කපුටේ. අර ලොකු ඔලුවකුත් එක්ක ඉටි ඉපදිලා. දිව දිගයි ගෝ යොදුන් 5ක්. ඇඟ දිගයි යොදුන් 25ක්. ඔලුව යොදුන් 9යි. පෙරේතයා. ඒක තමයි ස්වභාවය. කපුට කියන්නේ ඒක වගේ. හැම තැනින්ම කනවනේ. දැන් මේ ගිහිලා අනුන්ගේ හොයනකොට කෝ ඔබ වහන්සේ කපුටෙක් වගේ. තරහෙන් කිව්වා නෙවෙයි. අර උත්තරේ දුන්නේ එයාට. ඒ පාර තරහ ගියු පාර මම යනකෝ ඉන්නේ නැහැ ගෝ මේ ඔයගේ කුටිය මං ඉන්නේ නැහැ. එකට එක. අනේ සංසේම කරන්න එපා. වැඩි ඉන්න කියලා දැන් පස්ස මැද පස්සේ යනවා. අරේ නැහැ ඉන්නෙම නැහැ. ආයි ගෝ නැහැ යන්න. යනවා කියලා හැම වෙඩියා. ඒ පාර වෙඩියා. දාන්න හිටියෙන්නේ නැහැ. කෙලින්ම ගියා සවැත්නුවර දෙවුරම්මිට ගිහලා කේලමකෝ භාග්‍යතුන්. අද මම බලන්න සායනේ අර සරියුත් මගලන් දෙනම වැඩිය විතර අර යට ඒ කට්ටිය ලොකු වෙලා මාව පන්න ගත්තා ඒක. ඉතින් බුදුරජාණන් දන්නවනේ චිත්ත ගෘහපෙත්තුමා කොච්චර ගුණවත්ද කියලා. ඔයයි තුමා ආරි ශ්‍රාවකෙක් ඔහෙ වගේ නෙවෙයි. ඔයයි කිව්ව වරද. එතන වහාම ගින් සමාව ගන්නේ කෝ. කාට කිව්වේ? භික්ෂුවකට කෝ සමා ගන්නේ කියලා ගිහි කෙනෙක්ගේ. ඒතර භාග්‍යතුන් වහන්සේ බැරුවේ ගිහි පැවිදි කම නෙවෙයි. ආරි ශ්‍රාවක බව. ආර්යත්වයෙන් උතුම්. ගිහි කියන්නේ ඇඳුම නැති එක විතරයි. ඒ යුනිෆෝම් නෑ. හැබැයි එන්න ඕනේ වැඩේ කරලා තියෙනවා චිත්ත ගෘහපති. මෙයා කරලා නෑ ඒක. මෙයා සිවුරේ තියෙන අර බලය අරගෙන එයා මාන්නෙන් හිටියා.
යොදුන් 30ක් තිබිලා තියෙනවා 35න් ආවා. ආරවස් ගෘහපතිතුමා කෝ සමාව දෙන්න බෑ කි. මොකද කිව්වේ? ඔය තාම මාන්නෙන් ඉන්නේ. ඒක බිඳින්න දැන් මේ බුදුරජාණන් වහන්සේ දන්නව හේතුව කරන්න ඕන වැඩේ චිත්ත ගෘහපතිතුමා දන්නව හිතින් දෙන්න දන්නව. අරයට දැන් හොඳ දඬුවම දෙන්නේ. ආයි ගියා සවැත් නෝර. බෑ සමාව ගන්න මොණි. භාග්‍යතුනසික. ආයි වැඩි. ඔබ තුන් පාරක් ඇවිල්ලා තමයි සමාව ලැබුණේ. ඒ පාරේ තින්නේ භික්ෂුන් වහන්සේගේ තියෙන අගුණ ටික මතු කරමින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළා. උන්වහන්සේට මේ දේශනා කළේ. අසතං භාවන මිච්ඡය පුරක්කාරංච භික්කුසු. ඒ කියන්නේ හොඳට මට සලකන්න ඕන කවුරුත්. නුවණ මදි භික්ෂුව හිතනවලු මට භික්ෂුන් වහන්සේලා අතර පෙරමුණ ඕන. තමන් ගුණ නැහැ. ඒ වැඩිහිටිකම නැහැ. හැබැයි යාට ඕන ලොකු කමක්. භාවන මිච්චය කියන්නේ මට හොඳට ගරු භාවනීය කරන්න ඕන මාව සත්කාර කරන්න මට දුරුතන වඳින්න දැක වුණස්නේ නැගිටින්න අන් භික්ෂූන් අතර මම පෙරටු කරන් ඉන්න ආවාසේසුච ඉස්සරියන් පූජා පරකුලේසුච මං සේනාසනේ ලොකු හාමුදුරුව වෙන්න ඕන මම මිනිස්සු මටම සලකන්න ඕනේ අනිත් අයට සලකන්න ඕනේ මේක තියෙන අනංගන කියන සූත්‍රෙත් විස්තර ඇතුව භික්ෂූන්ට එහෙම අංග නැති වෙන බව. ඒ කියන්නේ මගෙන්ම බණ අහන්න ඕනේ. අන් අයගෙන් බණ අහන්න හොඳ නැහැ. මටම ලොකු මුල් දාණේ ටික බෙදන්න ඕනේ. මුල් ගිලම් පස දෙන්න ඕනේ. මාව පෙරටු කර ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බණ කිව්වත් මගෙන් ප්‍රශ්න අහන ගමන් මේ බණ කියන වෙන අයගෙන් අහන්න ඕනේ. හොඳ නැහැ කියලා එහෙම ඇහුවොත් තරහ යනවා. මොකක් සූත්‍රේ? දැන් ගොඩක් සූත්‍ර මම කියලා දෙනවා බලන්න කියලා. මජ්ක්‍ධිම නිකායේ අනංගන සූත්‍රය මේක සාරිපුත්‍රයන් වහන්සේ වදාළ එකක්. දැන් මේ ગાත දෙකේ ටිකක් කෙටියෙන් එක තියෙනවා. ඇතුලේ තියෙනවා අර්ථය. මම තා ටික විස්තර කරලා කියන්නම්. අත්දැකීම් සහිතවම අපේ. මේ වුණතර අපි දැකලා තියෙන මේ වගේ වැඩ. මමේම කතමඤ්ඤන්තු ගිහි පබ්බජි මාටම සලකන්න ඕන. ගිහි පැවිදි දෙගොල්ලම. මමේ වාති වසාස්සු කිච්ඡා කිච්චේ ගණන්න ඕන කරන්න ඕන හැම කාර්යෙම මගෙන් අහලා කරන්න. මිනිස්සු ඔක්කොම දායකයෝයි ඉන්න ගෝලයෝයි. ගෝලයෝ කියන්නේ ඉන්න සන්නාසලා. ගෝලයෝ නම් කොහොමත් අහනෝනේ. ඉති බාලස්ස සංකප්පෝ ઈચ્છා මනෝචෝට මේක බාලයාගේ හිසිතුවිල්ලක් ඉරිසියාවයි මානෙයි වැඩනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙතන කියනවා දැන් මේ වෙහෙරේ සියතන සියලු සයන්නාසලා මගෙන් බණ ඉගෙන ගන්න ඕනේ, දායකය මගෙන් බණ අහන්න ඕනේ කියන බලාපොරොත්තුව තියෙන. එහෙම නොවුනොත් එයාට තරහ යනවා. වෙන කෙනෙක්ගෙන් බණ ඇහුවොත් ඉරිසියා හිතනවා. පැහැදිලිද? දන්නේ නැහැ. ඉතින් එහෙම තියෙන දැන් අපි හිටපු සෙනසුනක මේ ගොඩක් වස් වැඩි ශාසිත වයසයි. ඉතින් සයන්නාසගේ පරණම දායක කුලයක් ගොඩක් පරණයි. ඉතින් අපිත් එක්ක හිටපු නවක සයන්නාස කෙනෙක් දක්ෂය බණ කියන්නේ. ඒ සයන්නාසේ චෛත්‍ය ගාව ඉන්නකොට මේ දායක පිරිස පින්වතුන් ලැබිලි වැඳලා දැකලා පැහැදිලා. මොකද අපේ සයන්නාස හරි සංවරයි. අනේ විස්තර අහලා පැහැදිලා උපවාසර අපි සලකන්නම් කියලා. ඉතින් මේ දායක පිරිස දායක වෙන්න පටන් ගත්තා. එතකොට අර ලොකු සයන්නාසේ කුටිය පසු කරගෙන ඕන පොඩි සයන්නාසේ කුටියට යන්න. හරිද? ඉතින් මේ දායකයෝ දැන් අර කුටියටත් එනවා. ලොකු සයන්නාසේ කුටියට ඇවිල්ලා වැඳලා ආයි පිටුපාල අරකටත් යනවා. දැන් අහන කොහෙද යන්න ඕන ළම? මේ මොකද මේ පැත්ත යන්නේ? මේ අපි අර අලුත් සයන්නාසේ කෙනෙක් ඉන්න. ආ එහෙමද? දැන් මුකුත් කියා ගන්නත් බෑ. මිනිස්සුන්ට කියන්නත් බෑනේ කෙලින් යන්න එපයි කියලා. එදා ඉඳන් අර පොඩි හාමුදුරුවෝ එළව ගන්න තමයි දත කන්නේ. ඇයි? මගේ පරණම දායක පවුලක් මේ පොඩි හාමුදුරුවෝ අල්ලගෙන එහෙමයි කිව්වේ. ඉතින් මේ හරි හොඳයි ඒ සන්නසින් CCTV ඕනෙම නැහැ. ඒ කාලේ තිබුණේ නැහනේ අප්පා CCTV. ඉතින් ගෑනු ළමයි කවුරු හරි වැරදිලා වසනින් බැස්සොත් මගේ කුටිය තිබුණේ තේ පාරේ. මටත් පාඩුවේ එකෙන් කවුරුත් එන්නේ නැහනේ පාරේ. එනේ නේ එක්කෙනා නතර කරනවා. යන්න එපා. ඔය පැත්තේ ඉන්නේ තරුණ හාමුදුරුවෝ මොකටද යන්නේ කියලා අහනවා. අර චෙක් පොයින්ට් එක දාලා වගේ තමයි. කුටි අස්සේ හිල් අස්සෙන් බලන් ඉන්නේ කවුද යන්නේ දැන්. ඉතින් පැහැදිලිද ඒ සයන්නසට මොනවා හිතාද තියෙන්නේ කියලා? තේරෙනවා නේ? එතකොට වැඩි හිටී තමයි අපහස වෙනනේ මම මේ කියන්නේ. ඒක වෙනවා. ඒක ઈચ્છා මේ ઈચ્છාව තමයි ඉරිසියාව. තමන්ටම සලකනවට කැමති. තව දායකයෝ බර ගාණක් ඉන්න. හැබැයි අර නෝන ගැන සිත පැහැදිලා තියෙන ගොඩක් ඒ සයන්නසගේ. ඒ උපාසකම්මත් පරලෝ ගිහින් දැන් ඒ පින් අස්සයන්නසෙන් දැන් අපවත් වෙලා පසු කාලෙක අපිව බලන්න මේ වැඩියා. හරි හොඳ වුණා ඊට පස්සේ. ඒකෙන් අපේ දෙන්නගෙම වරද සමා වුණා. දෙගොල්ලම හොඳ වුණා. හරිම හොඳ වුණා අන්තිම කාලේ. ඊපස් අපවත් වුණා. ඒතර පව් ගෙවිලා නෑ ගෙවිලා.
ඉතින් අමුතු උන්නාසි කෝ ඉතින් අර කතාව ඇත්ත ඉතින් මේ කලටි බාගෙට පැහුනොත් වැඩේ හරියන්නේ නැහැ කිව්වා. හොඳට පැහැනකන් ඉන්නේ කිව්වා. කියන්නේ ඔය අඩු වයසෙන් බණ කියන්නේ ගියා වෙන දෙයක් කිව්වේ. ඉතින් ඒක ඇත්තකුත් තියෙනවා. නමුත් අපිට ඒක ඇත්ත වුණේ නැහැ. ඉතින් අපි සංවරව පරිස්සමෙන් ඒ තමයි බණ කියන එක කරේ. අර මිනිස්සු පස්සේ පැන්නුවේ නැහැ ස්වයංවාසීමයි. ඉතින් ඒ නිසා මේ පස්සේ ඇවිල්ලා අපිට ප්‍රශංසා කරලා මෙහි වැඩ ඉඳලා බණකුත් කිව්වා ගල උඩ. YouTube එකේ දාලා තියෙන එක. ඔන්න පස්සේ බලන්න පුළුවන්. මොකද උන්වහන්සේ නැති නිසා දැන් මේක කිව්වට අවතක් වරදක් නැහැ. මේ ලෝව නැති නිසා. ඒකේ උනේ මොකද මේ මොහොතේ අනවබෝධයක් ආවා. මේ පොඩි හාමුදුරුව මගේ දායිකාව අල්ලගත්තා. වයසයි අල්ලන දෙයක් නැහැ. 65ක් 70ක් එතකොට තියාචිටත්. සයන්නසල තේ වයස වගේ ඇති. ඉතින් දෙන්න යාළුවනේ. එක වයසෙන්නේ. ඉතින් මේ මැදට පැන්නේයි පොඩි හාමුදුරු කෙනෙක් කියලා තමයි මේක ආවේ. නමුත් පස්සේ සයන්නස තේරුම් ගත්තා ඒක වැරදි කියන එක. ඉතින් අපි අවස්ථාව දෙන්න ඉපේන. රංගන කියන එක එනවා. ඊට පස්සේ මේ පුරේක්කාරේසු බික්කුසු පැවිද්දන් අතර මුල් තැන වුණ අනුමෝදනා මම කරන්න ඕන, තව කෙනෙක් කරන්න හොඳ නැහැ. දැන් දායක ගොඩක් ආපු දවසට ගල්දුවේ ලොකු අරුබුදයි. හැමෝම බලන් අද තමයි දවස. ඇයි? 100ක් විතර ඉන්න ශිල්ප දක්වනවා අද දවසම. ඇත්තට මමත් කැමැත්තෙන් ඉන්නවා. මොකද මට දෙයිද වෙන කාටරි දෙයිද? කුසපත්ත දෙන වගේ තමයි. කාට දෙයිද දන්නේ? රෑබණ පිළිවෙලට යන්නේ නැහැ. දවල් බණ නම් සංඝ පිළිවෙලින් එන්නේ. දැන් රෑ බණ වෙලාවට මේ ගොඩක් පිරිස ඇවිත්ලා වගේ දැන් පේනවා. මොකද පේන්න හේතුව දැන් හවස බෝධි පූජාවට ආරණ්ඩ එනවා මේ හැමෝම. දැහැත් වට්ටි උස්සගෙන ගිලම්පස බේසම අරන් ලොකු සාසනික පූජ කරලා යනකොට දැන් අපිට පේනවා ලොකු පිරිසක් අද යනවා. දැන් ගෝලියෝ ටික මේ දත මෙදන් ඉන්නේ මොකටද? අද මට බණ වාරි ලැබුණොත් හොඳයි. මොකෝ අද ගොඩාක් සේනාවක් දැන් බාගෙට පණ කිප ආචිල පහක් විතර ඉන්න දවසකට බණ ලැබෙනවා. සන්තෝසයිද? අනේ ඉතින් මොනෝ කරන්නේ නොලැබෙන එකේ. ඕකවත් මදයි කියලා ආචිල දිහා බලන්නේ නැහැ. සද කරා බණ ටික කියලා මටම කියා ගන්නවා කියලා ඉක්මනට මොකද දන්නව ආචිල ඉදි බව. කිසිම සතුටක් ඒ පැත්තේ නැහැ. ශ්‍රාවකයෝ නැහැනේ. අර වෙලා තියෙන්නේ මේ දේශකයන් වහන්සේලාගේ තියෙන එක අදහසක්. කොච්චර පිරිසාවත් වැඩි නැහැ. වැඩි කියන්නේ මදි. ඒ කියන්නේ පිරිස වැඩි වීමෙන් තමයි දේශකයන් වහන්සේ සන්තෝෂ වෙන්නේ. සාමාන්‍ය දේශකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. ඉතින් උන්වහන්සේ එක නමට එක කෙනාටත් පැය දෙක තුනේ බණ කියනවා බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේ පිළිවෙල කතා ඔක්කොම දේශනා කරනවා. ඒ මහා කරුණා. සාමාන්‍ය රුතජන ශ්‍රාවකයට එහෙම නෙවෙයි. යාට ඕන ගොඩක් පිරිසෙන්න ඕන. නේද? රැස්වීම වලට සැනකෙතු කරන්න වගේ. ඒ වගේ හිටියොත් බොහොම සතුටුයි. නොසිටියොත් හිත ටිකක් අර මන්දගාමි වෙනවා. අඩු වෙනවා. පින අඩු වෙනවා. ගොඩාක් කියන්න කි බණ මොකද කරන්නේ ඊට පස්සේ පිරිස අඩු වුණොත් අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සංසිද්ධිය අර පේන දර්ශනෙත් එක්ක උන්වහන්සේටත් උත්තේජනයක් එන්න පුළුවන්. දැන් මෙතන වුණත් අහන් ඉන්න අය අසතුටු මූණෙන් ඉන්න වගේ පේනවා නං. ඒ කිසි සතුටක් නැහැ. මම අපික බුම්මගෙන ඉන්න වගේ තරහ වෙලා වගේ මන්න අය අරන් ඒ කට්ටිය නයිල්ලන්න යනවා වගේ නේද? ඒ මහක බලංග ඉන්නවනම් හිතන්න තියෙන්නේ මේ දේශනාව කිරීමේ ප්‍රතිඵලයක් නෑ. හැබැයි ශ්‍රාවක හිනාමුසු මුහුණේ සතුටින් සමාඩ අපේ එක මෑණි කෙනෙක් වැඳගෙනත් ඉන්නවා. ඒ දර්ශනින්ද එහෙම ඉන්නේ. හොඳයි. එයා පහතර දා ගන්නවත් ඒ පාර. කිව්වම පහතර දාලා කියන්නේ හොඳයි කියලා කියන්නේ මම. එතකොට මොකද වෙන්නේ? දේශකයන්වහන්සේතුන මෙයාලා වැඳන් ඉන්නේ අහන්න ඕන නිසානේ. මේ ඈනුන් යනවා වගේ පේනවා. දෙතුන් දෙනෙක්ටම. ඉතින් මම හිතනවා මට එහෙම වෙලා තියෙනවා හරි අඩුයි. මගේ වැවි ජීවිතේ දැන් අවුරුදු 20ක් බණ කියනවනේ. 20ෙම දෙපාරක් තුන් පාරක් වෙලා ඇද එකදර සැරේ යන්නුනේ මාත්‍රා වැරදි තෝරගත්ත. ආච්චි කෙනේ 20ක් කියුවා ඈනු. කීයක් කියුවා? 20කට වැඩි. මට ගණන් මතක නැහැ. මොකෝ ඒ ආච්චි සද්දට යවනවා. මේ ළඟ ගම ඒක. මේ මිනිස්සු එච්චර මේ ප්‍රඥාව අඩුයි ඇත්තටම කිව්වොත්. මම ඉතින් මට දුක්ඛ සත්‍ය කියා ගන්න ඕනකොට මං ගිහින් කියලා තියෙන්නේ. මට ඕන නිසා. තය භාගයක් කෑනුන් යවල ඊට පස්සේ මම එක පාරට මාරු කරා මාත්‍රිකා. මට තේරෙන වැඩේ වැරදෙන පොටක් තේින්නේ. දිව්‍ය ලෝක ගැන කියන ගත්තා. ඒ ආච්චිම සාදුකාර දීගෙන නැගිටගෙන ආවා. ඔව් දැන් නේ බණ අහුනේ. වෙන FM එකක් දාලා තිබිලා තියෙනවා. දැන් තමයි නියම FM එක අහුනේ කියලා. ඉතින් අපිටත් වරදිනවා. අපිට තේ ශ්‍රාවකේ අඳුර ගන්න බැරි කමට අපි අපිට ඕන බණ කියන්න යනවා. ඉතින් ඒ නිසා මම අර ගෙවල් වල බණ කියනකොට ශ්‍රාවකයෝ මෙහෙට ආපු වෙලාවට බණ කියනකොට සමාහට සාර්ථක දේශනා කරන්න ඕන නිසා පොඩ්ඩක් බලනවා මූණ දිහා. එයි බලන්නේ. දැන් 18 අරන් 100ට දීලා වගේද 100ට අරගෙන 18 දෙන්න ලැබිලා වගේද කියලා නේ. වෙනස් නේ දෙක. හරියනම් කියන බලන්න 18 අරන් 100ට දුන්න මූණ මොන වගේද?
කජුලෙල්ල වගේ. හරිද? 100ට අරගත්තු එක 1000ට දී ගන්න ලැබුණොත් මූණේ මලක් පිපුණා වගේ. එහෙම වගේ දැන් අද නම් හොඳයි. අද සතුටින් ඉන්නවා වගේ පේනවා. ඉතින් මේ කතාව කියනකොට ඉතින් සංගයා ගැන කියන්න වෙනවා. මොකද හේතුව එයාලා බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි කි තියෙන්නේ. ආවාසයේ ඉසුරුමත් බව දැන් මට ඒක දැනෙන්නේ නැහැ මෙහෙදී. මොකද හේතුව මටනේ දීලා තියෙන්නේ ඉසුරුමත් බව. නේද? මට දැනෙන්නේ නැහැ. හැබැයි කවදා හරි දවසක මේ ඉන්න ගෝලයක පෙරටු කරගෙන ඔක්කොම දායකයෝට ගෙන්න ගන්නවා. එන අපිට අපේ පින්වත් මොන හරි සයන්නාසිකින් නමක් දාමු අපි. හොඳ නැනේ මෙහි ඉන්න අයගේ නම් කියන්න. ඔව්. සුදම්ම සයන්නාසි කියමුකෝ. සුදම්ම සයන්නාසි ඉන්නවාද කියලා මගෙන් අහනවා. ඇවිල්ලා. තරහයයිද නැද්ද මට? යන්න ඕනේ පොතේ හැටියට. නැත්නම් හරිනේ. හරිනම් අහනවා අපේ පින්වත් මේ ඉන්ද්‍රාලපු සයන්නාසි ඉන්නවාද කියලා අහන්න ඕනේ. මෙහි ආවොත් එහෙනම් දැන් වෙන්නේ නැහැ. වෙන කෙනෙක් හොයනවා මෙහි ඇවිල්ලා. උනා එහෙම. ඔව් එකපාරක් කියලා. ඉතින් මායලපු සයන්නාසි කතා කරනදී අපි දෙන්න විද්දෙදි මේ වෙන කෙනෙක් හොයන් ඇවිත් තියෙනවා. මොකෝ එහෙම වෙලා තියෙන්නේ. ඒක තමයි අසුතුම ඒක මොකක් හරි දැන් පව වෙන්නේ අපේ පවත් දන්නේ නෑ මේ ගෝලයා හරියට මේ දායකයන්ට කතා කරලා يعني යාර දුරකතනයක් අහුවිලා අපි තහනම් කළ තිබුණේ මෙයා හොරේ හොයාගෙන පොඩි දුරකතනයක් එනේ නායගේ අංක ඉල්ලගෙන ඊට පස්සේ ඒ අංක ඉල්ලගෙන මහත්තයාට කතා කරලා අහන මහත්තයා සනීපෙන්ද නෝනා සනීපෙන් ඉන්නවද බල්ලා සනීපෙන්ද ආදී වශයෙන් මේ උදේ හවස රැ මෙයා අහනව දායකයන්ගේ සැප දුක් හැබැයි මම අහන්නෙම නෑ ඒකෙන් මම එහෙම නම්බර් තියෙන මගේ අපෝතේ ඕනතරම් තියෙනවානේ මම කතා කරන්නේ නැහැ මිනිසුන්ට මම කතා කරන්නේ හෙට දාන අද අහනවා අපි වැඩිගින්නේ නැත්තම් එච්චරයි මේ හාමුදුරන්ට අපි මතක් වෙන්නේ දානෙට විතරනේ අර හාමුදුරුව හැමදාම අපෙන් කතා කරලා සැප දුක් අහනවා කෑව දහනවා තේ බිව්ව දහනවා අනේ කොච්චර හොඳද කියලා බලනකොට එහෙම හැදිලා තියෙන්නේ අපි දැන් අහන්නේ නැහනේ ඒතර අපි ওই පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා අරයා දැන් උසස් වෙලා එක දවසක් එහෙම වුණා බස අපි ඒකට අවශ්‍ය ප්‍රතිපාදනය දුවා. මොකද ඒ අනවශ්‍ය සම්බන්ධකම් හොඳ නැහැ. පැවිද්දෙකුට කියලා. ඉතින් පස්සේ ඒ ගෝලයා වෙන තැනකට යවුවා. මොකද යවන්න හේතුව මේ පාලනය කරගන්න බෑ. කාර් තියෙන මහත්තුරුන් ඉන්න දෙන්නේම නැහැ. කාර් ගෙන්න ගන්න නිතරම. ඇයි? පොඩි රවුමක් ගන්න අම්බන්තුට ගිහින් එන්න බෙහෙත් ටිකක් ගන්න. සහ දායක සභාවට කතාලාගෙන මගේ ඔළුව රිදෙනවා, මගේ මේ පැත්ත රිදෙනවා. අමාරුයි ස්නායු ප්‍රශ්න තියෙනවා. මේ මාසෙට මෙච්චර යනවා වගේ කිය මිනිස්සුන්ට කතා කරලා ගාන කියනවා. වා මෙච්චර දෙන්න ඕන කියලා. ඉතින් කවදාවත් නොවෙච්ච දෙයක්. ලොකු සයන්නාසව මංවත් මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලලා නැහැ එහෙම. අපි පොදුවේ මතක් කරන මෙහෙම දෙයක් වෙනවා කැමති නම් දෙන්න එහෙමනේ. හරි සතුටුද දැන් වෙච්ච දෙයට? ගුරුවරයා සතුටු නැහැ. උන්වහන්සේක අසතුටු වුණා ඒ වෙලාවේ අපි. ඒ වගේ තියෙනවා. ඉතින් මම ඉස්සරිය වෙලා ඉන්න වෙලාවේ මම ලොක්ක වෙලා ඉන්න වෙලාවේ වෙන කෙනෙක් ලොක්ක වුණොත් තමයි බලන්න ඕන. මොකද වෙන්නේ? අර වගේ එනවා හිතටනේ. ඒ එන්නේ ඇයි? තාම ඒක තියෙනවා. හැබැයි මේ පොඩි එක්කෙනෙක් හිතනවා ලොකු හාමුදුරු නැති කරලා නැත්තම් මෙහෙන් එලවලා දාලා මං කවද්ද ලොක්ෙක් වෙන්නේ. එහෙම આવොත් එහෙනම්. වාග්යද වාග්යත්. ලොකු අභාග්‍ය. Tamanට ඒක එන්නවා නම් ඉස්සෙල්ලා හිත එනකොටම හිතින් අයින් කරගන්න. සයන්නාස ඉද්දෙද්දිම මම මේක දිනු කරන්න ඕනේ. නැත්නම් මම බණ කියනවා. උන්වහන්සේගේ අවසර පරිදි ඒ වගේ. දැන් වැඩි හිටියෝන්ගේ අහලානේ බණ කියන්නේ සාමාන්‍ය. අපිත් එහෙමයි කරේ. දැන් ලොකු සන්නාසෙ කිව්වේ නැත්තම් අපි ගල් දුවේ දානශාලා පැත්තේ යන්නේ නැ බණක් කියන්න. යන්න බෑ. මොකද ඉන්න එක්කේ නැදල් දාලා බලෙන් බණ කියන්නේ. කියපුගෙන යන්න ඕනේ. ඒ වගේ සයන්නාසෙගෙන් අහන්න නැතුව දායකයෙක්ට කුටියට ගෙන්නගෙන බණ කියන්නේ කවදාවත්. අහන ඔක්කොම අහන්න ඕනේ. මොකද එහෙ රහස් නෑ. හරිද? ඒ කියන්නේ මොනවා හරි සද්දයක් පිට වුණත් කුටියකින් ඒක අනිත් අය දන්නවා. ඒ කියන්නේ සයන්නාසෙගෙන්ට වාතයක් පිට වෙලා තියෙනවා. ඒක ලොකු එකක් කියලා. විනාඩි 5ක් යද්දී ඔක්කොම දන්නවා. ඒක තමයි පිරිස ඉන්න තැනකින් ස්වභාවය. ඒ කියන්නේ හංගන්න බෑ. හැමදේම යනවා. දැන් තමන් බලාපොරොත්තු වෙනවා නම් මට ඉස්සරිය ආශ්චර්ය ඕන, මට සැලකිලි ඕන, නම්බුනාම ඕන, මම්ම ලොක්ක වෙන්න ඕන. ඒක මෝඩයෙක්ගේ කල්පනාව. කාගේ කල්පනාව? කියන්න බය නැතු. ඕ, බාලයෙක්ගේනේ, මෝඩයෙක්නේ. බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ වඩ්ඩති. ඉරිසියාවයි මානෙයි වැඩෙනවා. දෙමයා මෙහෙම හිතනවා වෙහෙර වසන සියලු දෙනා වහන්සේ මා පිරිවරාගෙන මගෙන් බණ දහම් උගනමින් පැනපිලි විසමින් මාම ප්‍රධාන ස්ථවිර කොට හැසිරෙත්වා නුවන් නැති භික්ෂුව නිතර බලාපොරොත්තු වෙනවාලු මොන ලෙස කිනොත් තමන්ට නොතරම් ගරු සැලකිලි බලා තමන්ට සුදුසු නෑ ගලු ගරු සැලකිලි ලබන්න එච්චර හැබැයි ඔය බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ නායක ස්වාමීන් වහන්සේලාට කරන සැලකිලි මටත් කරන්න ඕනේ කියලා
අර කටුස්සේකාරේ මොනයි බැන්දේ? රත්තරම් බැන්දලු. ඒ කියන්නේ මේ දන්නවයි කතා. උම්මගේ ජාතකේ තියෙන්නේ. මේ කටුස්සෙක් හිටියා. මේ කටුස්සා රජතුමාට උදව්වක් කළා තියෙනවා. මොන හරි මට මතක නැහැ කතා. ඒතුළු ටික මතක නැන්දේ. ඊපස්සේ කිව්වා දැන් මූට හැමදාම වීයට දෙකක මස් දෙන්න කියලා අරක් කැමයට නියම කළා. ඉතින් මස් දීගෙන ගියා. මස් දෙනකන් ඉතින් ඔළුව වනනවා රජතුමාට. ඔළුව මෙහෙම මෙහෙම වනනවා. හැමදාම ඒක තමයි කළේ. වනනවා. ගරු කරන ඔළුව. ඊට පස්සේ පොයේ දවසේ මස් නැහැනේ. අරක් කැම වෙලා දැන් රජාණනේ කියලා අඳුන කරන්න. මස් නැත්තම් මොකෝ කියලා රත්තරන් ගෙනල්ලා වීයට දෙකක් හදලා රත්තරන් වලින් එල්ලුව කරේ. වෙනද මෙහෙම ඔළුව වන්න පුළු කටුස්ස දැන් එදා අර තියෙන තොරණ මාලිගාවට යන උඩ නැගගෙන උඩ බලන් ඉන්නවා. රජතුමා එනෝ නැහැ ඔළුව පහත් කරන්න. ඇහුවා මොකද ප්‍රෝහිතේ මොකද මූටලා දින්දේ? බලමු රත්තරන් තියෙන දක බෙල්ලේ. ස්වාමීනි කලින් මස් කාලා මුව වහන්සේට ගරු කළා. ඊයේ මස් නැතුව ඒ වෙනුවට මේ අරක් කැමියා වීයට මේ වීයට ප්‍රමාණය රත්තරන් එල්ලලා මුගේ කරේ කටුස්සේ කරේ රත්තරන් බැඳලා. දැන් ඌ ඔළුව උස්සගෙන ඉන්න උදුම්මගේ නෑයි මම වත්තරන් තියෙන කටුස්සේ රජුටවත් මං නවන්නේ ඔළුව නවන්නේ නෑ කියලා තියෝක තියෙන්නේ උම්මග්ග ජාතකේ. නැතුව මේ අපි හදාගත්තු කතාවක් නෙවෙයි ඕක. ඒ කියන්නේ කලින් හොඳට හිටපු මිනිස්සෙට ගරු සැලකිලි ලැබෙනකොට එයා හිතන මම තරම් ලොක්කෙක් නෑ, ගුරුවරු දැක්කත් නැගිටින්නේ නෑ, හුණස් නෑ, ගණන් ගන්නෑ. එයාලා වගේ තමයි මාත්. එයාලත් මහනුනේ සසුනේ, මමත් සසුනේ කියලා. ඒක කියනකොට මතක් වුණේ මේ පෞගිය කාලේ දෙන සසුන කියලා එකක්. මොකක්ද තිබුණේ? සසුන කියලා නිකායක්. අපි ගියාම අපේනොත් ඔබ වහන්සේලා සසුනේද? ඇත්තටම අපි සසුනේනේ. නේ? බුදු සසුනේ. නෑ නෑ ඒක නෙමෙයි අපි අර සසුන නිකායේ. තාපස නිකායේ කියලා එකට කියන්නේ. උපසම්පදා වෙන්නේ රාමණේරව ඉන්නේ. බණ කියන්නේ මූණ වහගෙන. සමහරට තව වැඩි හොඳට එයා පොඩි කුටියක් ඇතුළට මයික් එක ගෙන්නගෙන දොරජනෙල් ලොක්කම වහගෙන හාමුදුරුව බණ කියන ඇතුළේ ඉඳන් මෙහෙම මුණ බලන්නේ කැප නැහැ, හොඳ නැහැ ලුවේ විනා වෙන එක. ඒකට මොනනිකයි කියලා කියන්නේ? තාපසනිකාය. තව එකක් තියෙනවා විනය වර්ධන සංගමය. අහලා තියෙන්නේ ඒක නහලා තියෙන්නේ ඔය ගම්පැති තිබුණානේ. හුංගම රන්න පැත්තේ හරියට තිබුණා. සාමින්නාසට සෙරප්පු දාන්න තහනම්. දැම්මොත් සිල්වරයි. මස්මාලු පැත්ත බලාද ගේන්න බෑ. වඩින්නෝනේ පයින්. ඒකට කිව්වා මොන වර්ධනේ? විනය වර්ධන. බුද්ධ පූජා, බෝධි පූජා තහනම් කරන්න බෑ. දැන් නෑ ඒව ධර්මයේ ප්‍රචාරය වෙච්ච එකත් එක්ක මාධ්‍යකරණය වෙච්ච එකත් එක්ක ඔය ඔක්කොම මිසදුට ටික බිඳලා ගියා. නමුත් අර ඒ නම තාම තියෙනවා. විනය වර්ධන සංගමය. ඒ වගේ තියෙනවා කීක ඔය දේවල්. ඉතින් මේ සංඝයාට සම්බන්ධ දෙයක් අද කතා කරේ අපි. සමහර අය හිතනවා බොරුගත් කම්පෙන්නනවා. නැති උපාධි දානවා ටයිටල් එකට ලබලා නැහැ. කවුරුත් හොයන්නෙත් නැහැ. ඉතින් අහුවෙන්නේ නැති වෙයි කියලාද මොකද කරන්නේ? නැතිව දානවා. දාලා මොකද බලාපොරොත්තු වෙන්නේ? සත්කාර. ඒකනේ. එතකොට මොකද ඇතිලා දෙන්නේ? මානෙනේ. මානෙ පවඩ ඇති වැඩිලා තියෙනවා. යම් කිසනේ තියෙන ටයිටල්ස් දාන්න නැතුව ඉන්නවා. එතකොට යාට මොකද අපි කියන්නේ? මානය අඩු කරගෙන තියෙනවා. දැන් ගුවන්විදුලි බණවල බණ කියන වෙලාව ටිකක් අඩු වෙලා යනවා. මොකද හේතුව බැලුවොත් විශේෂයෙන් දායක සභාවේ නම් ටික තියෙන බර ගන්න. ඒ මදිවර හාමුදුරන්ගේ නමක් දිග විනාඩි දෙකක් විතර. නේ? අහලා තියෙනදිනේ. මේකෙන් පුදුම තරම් නම් දානවා. දැන් තියෙනවා මේ ගුණ සමරු පදනම කියලා එකක්. මොකද නම දැනගෙන ඉන්න 10000ක් දුන්නොත් ඔයාලට දෙනවා සම්මානයක්. කවුද දෙන්න ඕන 10000? මම බඳින්න ඕන 10000ක්. මොන පදනමටි? ගුණ සමරු පදනම. එයාලා මේ බැජ් එකක් හදලා එවනවා මේ සාසන කීර්ති බන්දුශ්‍රී ඔය වගේ නමක් දෙනවා. මොකුත් කරන්න ඕනේ නැහැ. කීයේ දෙන්න ඕන? 10000. ඉතින් ඔහොම නම්බු මොකටද යන්නේ? සල්ලි දෙල ගන්න ඒවා. ඒ නිසා අපි ගන්නෙ නෑ. තියෙන පට්ටනු ගලවලා දාලා නිදහසේ ඉන්නවා කියන කවුරු හරි විශ්වාසයක් හිතුවොත් අන්න එයාට අපි ගරු කරනවා. දැන් පෞගිකල අපේම සයන්ස් කියන්නේ මම ඉතින් අනි හොදුමු නැයි මෙහෙම උනේ මේ සාංශලට ඉතින් හොඳ බණ කියන අය සිල්වත් හිටපු අය අභිධර්ම කතිකාචාර්ය කියලා නමකුත් දාගෙන කොහෙවත් තිබුණේ එහෙම නමක්. අභිධර්ම ආචාර්ය වගේ තිබුණා. දැන් මේක අභිධර්ම ආචාර්යක් නෙවෙයි කතිකාචාර්. කියන්නේ කියන කෙනා කියලා මට හිතෙන්නේ අභිධර්ම කියන එක්කෙනානේ. මේ වගේ තියෙනවා. ඉතින් මනේ මන්ද ඉතින් මොනව කරන්නද කියලා. ඉතින් ඔහම තමයි. ඒතර මේ වගේ බණක් කියද්දි ඒව කියවෙනවා මට. ඇයි?
එවනෙ තියෙන්නේ මට නැති නම්බුනාම සුදුසු නැති වුණත් කවන්න දෙන්න. බොරුගත්කම් දක්වල බොරු ගුණවත්කම් දක්වල තමාට කියන අර අසවල් ආරන්නේ ඉන්න හාමුදුරු සෝවාන්. හැබැයි ඉන්නේ යාමයි. ඊළ මිනිස්සු අතර කියනවා ඒ අපි වෙහෙරගල කියලා. වෙහෙරගල ඉන්නේ ඔය ධානයට සම්බන්ධ නැසන්නස්. උදේටත් දවල්ට රැයට තුන් වරුවෙම සමාධියෙන් ඉන්නේ. මම්ම ගිහිල්ලා කියනවා ගමේ වෙස්වලාගෙන කියලා මං ඇවිල්ලා ඉන්න පුටුවේ වාඩිලා. මිනිස්සු දුවගෙන නෝ මොකද දුවන්නේ? ධානලාභියෙක් පහළලාලු මෙහෙ. ගේන්නේ නැද්ද ඔක්කොම අංක ගත්තේවා මිනිස්සු? ගේනවා. ආන්න එක කියනවා. තමන්ගේ ගුණ නැති ගුණ පෙන්වනවා. තව අපි සීලවන්සත් එක්ක කරන්න පුළුවන් වැඩක් අපි හැමදාම කියනවා. ඔය දායක වෙනකොට සීලවන්ස වයසයිනේ ඉතින්. ගන්න රහතන් වහන්සේ කියන දැනුත් බලන්න ඕන. දැක්කත් පේනවා. පුදුම ඉන්ද්‍රිය සංවර ස්පී විලාමයි තියෙන්නේ. ඇවිදින්න හිමින්. ඇයි කියන්නේ හයියෙන් ඇවිදින්න බැරි නිසා. ඉතින් මම වුණත් පහදන දැක්කම මේ රහත් වෙලා වගේ තියෙන්නේ. හරිද? ඉතින් දැන් වැඩි දෙයක් නැහැ කරන්න. 10ට විතර තමයි දායක සභාවේ අය දානේ අරන් එන්නේ. වාහනේ එන්නේ උතනින්. ඉතින් ඔය එතන තියෙනවා මේ බෝධි ඉස්සරහා ඉංගිනියන් ගහ යට ගලක්. ගල්තලා අපි එක නම් කරනවා රහතන් වහන්සේලා බවුන් වැඩූ ගල කියලා බෝඩ් එකකුත් ගහන ඕන. හරිද? රහතන් වහන්සේලා වැඩූ සහ දැන් රහතන් වහන්සේ වඩන එක කියලා කියන්න පුළුවන් එනකොටම. දැන් සයනදිට කියනවා වාහන හඬ එනකොට යන්නකෝ වැඩි කලින් යන්න එපා. කියලා හොඳට පල්ලක මැදගෙන එහෙම කරගෙන එහෙම කරන්නේ ඒ මං කරේ ඇස් පියාගෙන ඉන්න මෙහෙම සමාපත්තිය වගේ. දායක වෙන වාහනේ න හොන් ගහන මේ හාඳුර ඇස් අරින්නේ නෑ. දානෙත් පැත්තකින් තියලා දුවගෙන ගිහින් මොකද කරන්නේ? බිම පෙරලිලා වඳිනවා රහතන් වහන්සේගෙන විහෙර ගලින් පහළ වෙලා. මේ එකම ගෙනා ඉන්නේ පෙන්නන්න මේ තමයි ඒවා. හරිද? ඔය වගේ වයසේ කොච්චර රහතුන් දැන් ලංකාවේ ඉන්නවද? මුකුත් බැරි වෙච්ච ගම රහත්. අරහත්. එහෙම වෙනවට නෙවෙයි මං කිව්වේ උදාහරණයට ගත්තේ. එහෙම කරන්නේ අපි. ඔය ගල උඩ බැරි වෙලාවත් වාඩිලා ඉන්න එපා දාන ගේනකොට. ඇයි? පැහැදෙනවා. සා නොපෙනෙන තැනකට යන්නේ වෙලාවට. මොකද අපි සක්මන් කරද්ද දැක්කත් මිනිස්සු පැහැදෙනවා. අපි භාවනා කරන දැක්කත්. ඒකට කියන්නේ බණ නෑ භාවනා ප්‍රදර්ශනනේ. සම්දර්ශන භාවනා දැන් තමයි වචනය. කළුතරදි කියවුණා අප මට. සම්දර්ශන භාවනා. ඒ කියන්නේ සංගීත ප්‍රසංග වගේ. දැන් මෙයා මොකද කරන්නේ? භාවනා ප්‍රදර්ශන. පෞගේ කාලේ රුවන්ලිස ඇහෙත් තිබුණා අර හිටගෙන චෛත්‍ය දිහා බලන් ඉන්න පැය කන. ඒක ඉතින් අර එක පැත්තකින් අපහසුතාවයටපත් වෙනවා. මිනිස්සු බැනලා තියෙන පස්සාරවල වඳින්නේ ඇයි තොපි කියලා චෛත්‍යෙට. ඊපස්සේ කියන සයන්හස එහෙම වෙන්නකො මේ හරියන්නේ නැහැ ඔහොම ඉන්න එපා. ආ මෙහෙටෙන්. හරවන හාමුදුරුවන්ට පැත්තට. ඇයි? අපි පස්ස හැරුවොත් පෞසිද්දෙන හාමුදුරුවෝ හරවන පස්ස පැත්තට චෛත්‍යෙට. වහලා අපි මේ පැත්ත වඳිනවා. දැන් ඉතින් මේ දෙගොල්ලෝ මොකද කරන්නේ? එලි වෙනකන් හාමුදුරුවෝ එහෙට දාලා වඳිනවා. අයි මෙහෙට දාලා වඳිනවා. ඇයි ඉතින්? එයා පස්ස දැම්මොත් ඒත් පව්. මං පස්ස දැම්මොත් ඒත් පව්. එක පස්ස ගලවලා අයින් කරනවා. වෙන මොනව කරන්නේ? අර කතාව කිව්වේ නෑනේ මේ සද්ධාවන්ත උපාසකේ කනුරාදුරේ ගිහිල්ලා පහුගිය කාලේ. දැන් එයා රැට නිදා ගන්න බැලුව බලනකොට ඉතින් වැටුනේ මේ ශ්‍රී මහ බෝධි යටට. ශ්‍රී මහ බෝ හාමුදුරුවන්ට මේ පා දෙක දාන්න බෑනේ කොහෙත්ම නේද? ඒ පාරේ උපාසක සීය දැම්මලු ඔළුව. ඔළුව දාලා ටිකක් කල්පනා වැඩි යා ටිකක් කල්පනා කරන්න ගත්තොත් දැන් කකුල් දෙක කොයි පැත්තට ඇත්ද? බලද්දි රුවන් ලෙසයි පැතරු තියෙන්නේ. පාර වහන කිට්ට මේ මොන පවද්දක්ම කරගන්නේ. ඒ පාර ආයි හැරෙව අංශක 90 කණිත් පැත්තට. හරවල ආයි කල්පනාර දැන් කොහෙට ඇද්ද? ආ තූපාරාමේ පැත්තේනේ. ආයින කිට්ට. ආයි හැරෙව්වා. අබේගිරියේ පැත්තේ. දැන් සීයා කල්පනා කර කර නැගිටිනවා වාඩි නැගිටිනවා සැතපෙනවා. පස්සේ ඒක දැන් හරියන්නේ නැහැ. ආයි අනුරාධපුර එන්නේ නැහැ. ආවන් නිදා ගන්න බෑ. මොකෝ හේතුව? හැම පැත්තේම අටමස්ථාන. අට පැත්තට හැරුණත් ඇයි වුනේ මොකද්ද? හිතුව වැඩි. මං අහන්නේ දැන් රුවන් ලෙසයි වැඳලා ඔච්චර සද්ධාවන්ත උපාසකම්මලා බහින්නේ පස්සාරවල නෙවෙයිද? ඔයලා ඉස්සරහ හරවම්මද බහින්නේත්? එහෙම බහලා බලන්න වැඩි කාල ජීවත් වෙන්න වෙන්නේ නැහැ. කුඩා මොලේ බිම් මැදිලා මැරෙනවා. ඒ අර පඩිපෙලේ පස්සෙන් පස්සට බැස්සම බහින්න බෑනේ. ඒකයි කියන්නේ මෝඩ සද්දා. මොකද්ද ඒකට කියන්නේ? මෝඩ සද්දා. ඔය ඕන පැත්තට වඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ තරහ වෙන්නේ නැහැ. හරවන්න වෙනවනේ. මොකක් කරන්නේ? මේක හැරෙනවනේ. අපිට උපතින් එන් කැලලක් තියෙනවනේ. ඒක හරවන්න වෙනවනේ. ඉතින් ඔය වගේ තමයිනේ. ඉතින් මෙහෙම පොඩි දෙයක්වත් තේරෙන්නේ අතන උනේ දැන් කතාව. මොකද මෙහෙම බලන් ඉන්නකොට හරියට පැහැදෙනවා මිනිස්සු. ඒතර අපි එකට කියනවා භාවනා සම්දර්ශනේ ප්‍රදර්ශනේ. ඒ නිසා කවදාවත් භාග්‍යතුන් වහන්සේ කියනවා පෙන්න භාවනා කරන්න එපා. ප්‍රසිද්ධ තැන්වල භාවනා කරන්න එපා. අප්‍රකටව කරන්න. එතන ටිකක් බුදු ගුණ වැඩවලට කමක් නැහැ ශ්‍රද්ධාවට. නමුත් එතන සුසුසු තැනක්ද භාවනාවට? මිනිස්සු ගැවසෙන තැන සුසුසු නැහැ. ඒක මැජික් වගේ. එහෙනම්
කරන්න මොන්න මහසෑයට මහසෑය පේන මානේ යන්න මහමෙවුන උයනට ඈත තියෙන තනකොළ තියෙන හොඳ ප්‍රදේශ තල් ගස් තියෙනවා තව ගස් තියෙනවා නුග ගස් තියෙනවා යට වාඩි වෙලා දැන් කවුරුත් නැහැ පැත්තේ මොකද මිනිස්සු එන්නේ පාර දිගේ විතරනේ චෛත්‍යත් හොඳට පේන දුරටම දැක වැඳගෙන භාවනා කරන්න අර මළුවේ කරනකොට ඒ ප්‍රශ්නේ එනවා ඉතින් නිවැරදි කිරීමක් කරන්න ඕන භාවනා වැඩසටහන් වලදී 100ක් 50ක් එකට භාවනා කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ මොකද මේ සියල්ලෝම කවුද යෝගාවචරය භාවනා කරන අය. එයාලා අමුතුවෙන් පැහැදෙන්නේ නැහැ එක්කෙනෙක් භාවනා කරගෙන. මොකද ඔක්කොම භාවනා කරන. ඒ වෙලාවට ස්වයංනාසල ගිහලා එකේ භාවනා කරනවා. අපේ මේ වැඩසටහන් වල ඔක්කොම එකට දැන් මෙහෙත් අපි භාවනා කරද්දී ඔක්කොම එකට ඉන්නවා. කිසි ගැටලුවක් අරක වෙන්නේ තමයි වෙන් වෙලා ගිහලා තනියෙන්. ඔක්කොම ඇවිදවිද ඉන්න තැන මෙයා ගිහලා වාඩිලා පළක් බඳගෙන ඉන්නවා. මෙහෙම මෙහෙම බලනවා. හැබැයි කව කී දෙනෙක් බලනවද කියලා. යටින් බලන්න පේන්නේ නැහැ. හරි. එතකොට ඒක හරි භාවනාවක්ද බොරුවක්ද? බොරුවක්. එහෙනම් දැන් හොඳට මතක තියාගන්න. මිනිස් වෙනවා නම් භාවනා කර කර හිටියත් නැගිටලා යන. ඒක හරිම අන්තරාය කරයි. ඊට පස්සේ බේරෙන්නේ නැහැ. පස්සෙන් පන්නනවා භාවනා හඳුරුව කිය කි. ධ්‍යාන ඇති කියලා, මාර්ගඵල ඇති කියලා. සෑම කියන්නත් එපා කියනවා නැහැ කියන්න ඕනේ නැහැ. කටපියන් ඉන්නදී නැහුව සෝවාන්ද කියලා අනේ ඉතින් ඒක වැඩක් නැහැ නේ දායක මහත්තයෝ. අපිට තියෙනේවා. ඒක අපිට තියෙනවා නම් තිබිද්දාවේ ඔහෙලගේ සෝවාන් ඵලයකින් පිණිස ඔහෙලා කටයුතු කරන්න කියලා හොඳ උත්තරයක් දෙන්න ඕනේ. එතන දිගට මහනවා දැන් ඔය හිටිය මිනිස්සෙක් එහෙ මේ මේ ලංකාවෙම ඉස්සර ඉතින් මේ සයන්නාස්සගේ පස්සෙන් ඇවිල්ලා හැමදාම මහනවල සයන්නාස් රහතන් වහන්සේලා මොන වර්ග වගේද මොන වර්ණයද කොහොමද අඳුරගන්නේ කිව්වා ඉතින් අහන්නෙම නැහැ කොච්චර ගුවා හැමදාම මහන පාර ගුවා සමහර මොඩියොන්ට පස්සෙන් ගියත් රහතුන් අඳුරගන්න බෑ කියලා ඒ තේරිලා නැහැ මූඩයි ඒ කියලා දෙන්නේ මොකද්ද ඒ සයන්නාස්සේ රහත් මේ රහතන් වහන්සේ පස්සේ යන ඇබිත්තේ අහනවලු රහතන් වහන්සේලා මොන වගේද කියලා පොඩ්ඩක් ඉස්සරහ ගිහලා බලනනම් පේනවා කවුද ඒ? තමන්ගේම ගුරුවරයානේ. හර වචන කියලා ඒක තේරුන්නේ නැහැ කියන්නේ හොඳට මොලේ ඇතිනේ. එහෙනම් කියනවා රහතුන් සොයන් දෙපා. මාර්ගඵල සොයන් දෙපා. තමන් තුලින් දකින්න බලන්න. එහෙම හොයන්න ගියොත් කවදාවත් කෙලවරක් වෙන්නේ නෑ හරියට ලෝකෙ කෙලවර හොයන් ගියපු රෝහිතස්ස වගේ වෙනවා. හිමාල යනවා, සිරිපාඩවි යනවා, සිංහරාජ යනවා, මොකටද? රහතුන් හොයන්න. හොඳයි එසේනම් මාර්ගඵල කියලා පහදවාගෙනත් බලනවා ලාභ සත්කාර ලබන්නට. හරි, ඉතින් මේක තමයි කාරණේ. ඉතින් ඒතර ආවාසයේ ඉසුරුමත් බව පතනවා, මිනිස්සු සලකන්න ඕන කියලා හිතනවා, එසේ නොලැබුණොත් තරහක් යනවා. ඒකට ප්‍රස්තුතේ වුණා සුදම්ම කියන හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ ගුණ වශයෙන් දිනුණු කෙනෙක් වෙලා තිබුණ නෑ වෙනකොට. ඒ වෙලාවේ එයා කල්පනා කරා මම මෙතන තත්ත්වයකටපත් වෙන්න. ඉතින් ඉච්ඡාමානෝච වඩ්ඩති අට කතාව කියනවා. තෘෂ්ණාවහ මාණය වැඩේ. හුදෙක් සඳ උදාවෙහි මුහුදු දී වැඩෙන්නාසේ. මේ භික්ෂුවට ඇසකරණාසේ සිරුර මන කියන ආයතන හය උපාදාන උපදන අටතුරාසියක් තෘෂ්ණා. අටතුරාසියක් කියන්නේ 108ක් තෘෂ්ණා. ආයතන හයෙන් 108ක් හැදෙන විදිය තියෙනවා. තෘෂ්ණාව තුන් ආකාරයෙන් ගන්නකෝ. භව තෘෂ්ණා, විභව තෘෂ්ණා, කාම තෘෂ්ණා. මේක ආයතන හයට ගුණ වෙලා ගිහිල්ලා 108ක් දක්වා වර්ධනය වෙනවලු. ඉතින් ඒ තෘෂ්ණාව උපදිනවා, මානය උපදිනවලු. ධර්මදේශන අවසානයේදී බොහෝ දෙනා සෝවාන් ඵලයට පත් විය. සුදම්ම ස්ථවිරයන් වහන්සේද මේ අවවාදය අසා බුදුරජුන් වැද හුන් තැනින් නැගිට පැදගුණු කොට ඒ දුන් අනුදූත මහණහු සමග, ඒ කියන්නේ තව භික්ෂුවක් දුන්නා සමාව ගන්න යන තුන්වෙනි පාර අර බණ කියලා හිත හැදුනට පස්සේ කොහොම මේ සෝවාන්වහන්සේත් එක්ක යන්නේ? එතකොට උදව්වට උන්වහන්සේ සමාව අරන් දෙයි කියලා. තනියෙන් බෑනේ දැන් කොච්චර දෙපාරක් ගිහින් ඉල්ලුව දුන්නේ නැනේ. යදුන් 30ව ගියද්ද යන්න 30යි එන්න බර ගානක් 60ක් 60ව දෙකක් 120යි ආයන්න ඕන. මේ පාර යන්නේ දූත සොයනාස කෙනෙක් එක්ක උදව්කාරයෙකු යනවා. උපාසකයාට පෙනෙන තෙක් මාණය සිට ඇවතට පිළියම් කොට උපාසකයා කමා කර වීය. ඔහුද ස්වාමීනි කමා කරමි, ඉදින් මාත දොසක් වේ නම්. අන්න බලන්න අර සොයනාස ගීත හැදෙනකන් තමයි සමාව දුන්නේ නැත්තේ. තුන්වෙනි පාර දුරින් ඉඳන් සමාවිල්ලුවම සමාව දුන්නා. මගනොත් වරදක් වුණා නම් සොයනාස සමාවෙන්න කියලා අනතමානි වුණා, නිහතමානි වුණා. කවුද? චිත්ත ගෘහපතිතුමා. එතුමා අනාගාමී ශ්‍රාවකයෙක්. ඒ නිසා ගැටුම් නැහැ.
අර භික්ෂුව හදාගන්න යෝග කරේ උපක්‍රමයක් විතරයි. පස්සේ ඉතින් අනේ සමාවත් ඉල්ලුවා දොහොත් මුදුනේ තබාගෙන. ඒට මට කමා කරන්න කියලා තෙරුන් වහන්සේ කමා කරවි. ඉනිබ්බිති සුදම්ම තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දුන් අවවාදයේ සිට කිහිප දෙනකින්ම දැන් එතෙක් රහත් වෙලා හිටියේ නැහැ. මේ වරද නිවැරදි කළා චිත්තගෘහපතිතුමයි භාග්‍යතුන් වහන්සේ දෙන්න එකතු වෙලා කතා කරන් කරා වගේ. දැන් මාන්නේ මොකද උනේ? බිඳුණා. දැන් හොඳ කෙනෙක් දැන්. මෙතනින් පස්සේ අපිට අර දෝෂ කියන්න බෑ සංසයට. එයා භාවනා කළා නොබෝ දෙනකින් සිව්පිලිසිම් යාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත්වනවා. දැන් සාදු කියන සූසු කෙනෙක් නේ. කිව්වට කමක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? අර්ථ ධර්ම නිරුත්ති පටිභාන සහිතව මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වනවා. මහරහත් කියන්නේ ඔන්න ඒ හතර තියෙන කෙනෙක්ට. පටිසම්භිදා ඥාන හතර. සහිතව රහත් වුණා. මම බුදුරජුන් නොදකම සෝවාන් ඵලයට පැමිණීමේ අනාගාමිත් වූයෙමි. එහෙන් බුදුරජුන් දැකීමට යමුයි කියලා ගල් 500ක තල, උඳු, මුං, සහල්, උකකුරු, රෙදිපිලි ආදී පුරවාගෙන බුදුරජුන් දකින්නට කැමැති සිතින්, ඒ කියන්නේ කැමැත්තෙන් ආහාර පාන ආදී මගතටදී අපහසුාවක් නොවන්නේ ඒ සියල්ල මම සපයන්නෙමි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන දැන්නෝ. ඒ කියන්නේ මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යනවා යදුන් 30ක් සැවතට. කැමැති සයන්නාසල මෙහෙණින් වහන්සේලා උපාසක උපාසිකාව එන්න මම දාන දෙනවා. එහෙමයි කිව්වේ. කැමැති වෙනවා කිව්වා. ඒ සියල්ල මම සපයන. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවත් ඉතින් ගමනට එකතු වුණා. 500ක් භික්ෂුන් වහන්සේලා, 500ක් භික්ෂුණීන් වහන්සේලා, 500ක් උපාසක මහත්තුරු, 500ක් උපාසිකාවරු ඔක්කොම පිරිස 2000යි. උපාසක මහත්තයා මේ 2000කට තම පිරිසට 10000ටත් තොර 2000යි 10යි 3000කට යදුන් 30ක් සමාන යදුනක් යන දවසක් යනවා කියලා කියන ඒ කාලේ දවස් 30ක් කන්න බොන්න දුන්නා. බත් බුලත් දුන්නා කියනවා. උපාසකතුමේ මේ පිරිවර සහිතව ගෙන් නික්මිනි. දෙවියෝ ඒ බව දැන ඔහුගේ ගුණයෙන් තෙද ගැනුණෝ. තන තන කඳුරු බැන තම තමන් අයත් කැඳ බත් කැවිලි පෙවිලි ආදී ඔවුන්ට උපස්ථාන කළා. කියන්නේ දෙවිවරුත් දැනගත් දැක්කා චිත්තගෘහපතිතුම ගෙදරින් පිට වෙනවා 3000ක් එක්ක. දෙවිවරු ගිහිල්ලා මොකද කරේ? මගට ගිහින් යොදුනේ යොදුන කඳවුරු මැදගෙන ඒ අයට මිනිස් වෙස් මවාගෙන කැඳ බත් දෙන්න ගත්තා. අර ගෙනහිපුව නෙවෙයි දෙන්න උනේ. දෙවියෝ දීපු කෑමයි මේ 3000ම කෑවේ. කැඳ බිව්වා. මොකද පුදුම වෙලාවගේ එහෙම දෙයක් නැහැනේ. බය වුන්නේ නැහැනේ. එහෙම දෙනවා. ගුණවතුන්ට දෙවියොත් සලකලා තියෙනවා. චිත්තගෘහපතිතුමාට පුදුම විදිහේ ආශ්චර්යයක් තිබිලා තියෙනවා. අපිට තව ඉස්සරහට පේන එක. ඊගනම් කන්න දුන්නේ කවුද මේ පිරිසට? දෙවිවරු. දෙවිවරු වෙස් වලන් ඇවිල්ලා දාන කෑම දුන්නා. දේව විලාසෙන් ආව නම් ගමන යන්න වෙන්නේ නැහැ. දේවාලයක් දානවා නවත්තගෙන. දැන් වගේ දුන්නොත් ඉතන හරියන්නේ නැහැ. මේ ගමන ඕනේ යන්න. මෙතන මේ දෙවියෙක් ඉන්නවා අල්ලගනින්. මොකද කරන්නේ? සාස්ත්‍ර කියන මඩුවක් දාජ නැද්ද? අනිවාර්යෙන් දාන. දැන් නැතුවක් දාන එකේ. එහෙනම් දැන් දෙවියෝ එනවද පේන්න? ඉන්න දෙවියෙ ඉන්නේ. ඇවිල්ලා පින් ගන්න ඉක්මනට යනවා. මොකද මිනිස්සු හරි කෙලෙස් බරිතයි. දුෂ්ටයි. සත් දෙවියෝ කැමති නැහැ. සිල්වත් ගුණවත් අය ළඟට විතරක් දෙවිවරු දැන් එන බව සඳහන් වෙනවා. දැන් එනවා. නැත්තේ නැහැ. පේන්නේ නැහැ. බය වෙන නිසා. නමුත් ඇවිච්චනවා. ඊට වඩා ඕනේ නැහැ නේ කියන්න. නමුත් මෙතන පැහැදිලිනේ. එතුමාගේ පිනට දෙවියෝ මගට ගිහින් යදුනේ යදුන කඳුරු බඳලා කෑම දුන්නා. මාසයකින් සැවැත් නුවරට පැමිණියා. තල්සහල් මුං උදු ආදී පුරවා තිබු ගැල් 500 එලෙසින පිරී තිබුණා. ඉතින් වැය වුණේ නැහනේ. ගැල් වලින් මගතට වේදම් පිණිස නොගත්තේ දෙවි මිනිසුන් මගතටදී දන් දුන්නා. පඳුරු පාක් කුඩම් දුන්නා කියලා කිව්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන්ට ආනන්ද අද පස්වරුවේ චිත්තගෘහපතියා 500ක් උපාසකයනොත් කැටුව මෙහි මා වඳින්නට එනවා. ආනන්ද තෙරුණ ස්වාමීන් වහන්සේ බුදුරදුන් වඳින කාලේ කිසියම් පෙළහරක් වන්නේද ඇහුවා. එසේ ආනන්ද. ඔහු මා වඳින කල්ලි 23 අමුණක් පමණ පෙදෙසි අමුණු 32ක් ප්‍රදේශයේ ධනක් පමණට මල් වැහි වහිනවා. චිත්තගෘහපතිතුමා දේවරම් වෙහෙරට එනකොට අමුණු 32ක් තරම් ප්‍රදේශයේ මොකද වෙන්නේ? මල් වැහි වහින ධනක් පමණ. දිව මල් වැසි හොඳේ. දෙවියෝ තමයි මල් වැසි වස් මහත් වැස්සක් වන්නේ. නුවර වැස්සෝ මේක තවසා මහත් පින් ඇති චිත්තගෘහපතිය අද බුදුරජුන් වඳින්න එනවා.
ඔහු භාග්‍යතුන් වහන්සේ වඳින්න එනකොට පෙළහරක් වෙනවා. ඒ පෙළහර බලන්න යනවා කියලා මිනිස්සු තෑගි භෝග පූජා භාණ්ඩ අරගෙන පාර දෙපැත්ත එකතු වුණා. කවුරු බලන්නේ එකතු? චිත්ත ගෘහපති බලන්න. ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, ගුණේ තියෙන කෙනෙක් කෙනෙකුට දෙවියොත් මග බලන් ඉන්නවා කියලා මේකෙදි භාග්‍යතුන් වහන්සේ මදාර දේශනා කරපු ගාථාවකුත් තියෙනවා චිත්ත ගෘහපතිතුමාට. ඉතින් භික්ෂුන් වහන්සේලා පළමු කොට වෙහෙර තුරට පිවිසුණා. අර 500 නමක් වැඩි සානසල වැඩියා ඇතුළට. ළඟට උපාසක උපාසිකාවත් එක්ක පසුපසින් ආවා චිත්ත ගෘහපතිතුමා. ඒ කියන්නේ උපාසිකාවන්ට අන්තිමට එන්නේ කියලා 500ක් උපාසකයොත් එක්ක චිත්ත ගෘහපතිතුමා ගඳ කිලිය වෙත පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණුණා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට කවුරුත් ඉස්සරහින් ඉන්නේ නැහැ. දෙපැත් ඉඩ තියලා තමයි මැදින් යන්න පුළුවන් වෙන තමයි මිනිස් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ චිත්ත ගෘහපතිතුමා බැලුවා එක එක දිසා බලනවන යන ගම මෙතුමා බලන පැත්ත කම්පා වෙනවා පොළොව. මහජනතෙමේ චිත්ත ගෘහපතියා මෙතෙමේ හැඳින ඒ දිසා බල බලා සිටියා. ගෘහපතියා බුදුරජුන් වෙත ගොස් සත්වරණ ගණරශ්මි බුද්ධ මාලාවේ ගිලෙමින් සිරිපතුල් දෙක අල්ලගෙන වල්ලු කරින් අල්ලාගෙන වැන්දා. එකෙනෙහි මල් වැසි වැස්සා. දහස් ගණන් සාදුකාර නිකුත් වුණා. එතන සිට ඔහු මසක් භාග්‍යතුන් වහන්සේ ළඟ රැඳී සිටියා. ඒ කාලය තුල විහාරයේම වඩා හිඳුවා. බුදුපාමොක් මහසංගරට මැනවින් දන් දුන්න. ඒ කියන්නේ දවස් 30ක්ම විහාරය ඇතුළේ ඉඳන් දානි දුන්නා. පිටර වඩින්න දුන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ මේ මෙතුමගේ පින ගුණය නිසා ඒවා පිළිගත්තා. තමන් කැටුවා පිරිසටත් කෑම බීම දුන්නා කියනවා. ඒත් එක් දිනක්වත් තමන් ගෙනා කිසිවක් ඒ පිණිස ගන්නට සිදු වුණේ නැහැ. මොකද දෙවි මිනිස්සු ඇවිල්ලා දානි හදලා දුන්නා කියන එතනත්. එනකොට දෙන්න උනේ නැහැ ගෙනාපු කෑම වලින්. අතුරු මාස දෙන්න උනේ නැහැ මං හිතන්නේ. තව යනකොටත් ඔච්චරම තමයි. ගෘහපතිතුමා දින බුදුරජාණන් වහන්සේතුක ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දන් දීමට ගෙදරින් පිටත්ව ආ මට අතරමගට මසක් ගත වුණා. දැන් මෙහි මසක් ගත වුණා. ගෙනා කිසවකින් තාම දන් දෙන්න ඉඩ ලැබුණේ නැහැ. මෙතෙත් දන් දුන්නේ දෙවි මිනිසුන් දුන් පුද පඳුරින් ය. මා මේ අවුරුද්දක් නැවතී සිටියත් මා ගෙනා දෙන්නම් කිසි ලෙසකින් දන් දෙන්න ඉඩක් නොලැබෙන්නේ. එහෙයින් ගැල්වල තිබෙන මේ තලමුන් උදුසහල් රෙදිපිලි කොතනක නමුත් බහා තැබිය යුතු ඒවා තැන්පත් කරන්න තැනක් වදාරණු මැනවයි ඉල්ලා සිටියා. එකල බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරු නමත ආනන්දේ උපාසක තැනට ඒ බඩු බාහිර තැබීම ඩිඩකඩ ඇති තැනක් පෙන්නුම් කරන්න කිව්වා. ඉතින් එහෙම තැනක් පෙන්නුවම මේ උපාසක මහත්ය ගෙනාව ඔක්කොම තැන්පත් කරලා ගියේ. අරන් ගියේ නෑ. ඒක තමයි ගුණය නේ. දැන් දානියක් දෙන්න බඩු ගනන්ල අපි මෙහෙත් කියනවනේ බණ කියද්දි. ඉතුරු වුණොත් මොකද කරන්නේ? අරන් යනවා. පොල් සහල් වගේ නෑ දීලා යන්න ඕනේ. ඒක තමයි ගුණය. තමන්ගේ යුතුකම්. මෙතුමත් ඒ ගුණවත්කමේ හිටියා. මෙච්චර උස්සන් ආවේ අරන් යන නෙවෙයිනේ දීලා යනවා කියලා තියලා ගියා. ඉතින් චිත්ත ගෘහපතිතුමා වෙනුවෙන් තමයි අර ගබඩාවක් හදන්න කියන පැනවීම භාග්‍යතුන් වහන්සේ කරේ. මොකද දායකයෝ කියන බඩු තියන තැනකුත් අපිට තියෙන්න ඕනේ. උපාසතුමා ගැල් සියල්ල හිස් කරගෙන අලුත් ගැලුත්ගෙන පිරිවරත් සමග පාරට බැස්සා. දැන් දාන්න යනකොටත් ලැබෙන බව ඒක හිස් කරම්ම ගියේ. අර දෙවිවරුම ඇවිල්ලා මගට ආහාර පූජා කළා. ඉතින් මිනිස්සු අතර සායන්නසල අතර කතාවක් වුණා. බලන්න චිත්ත ගෘහපති මාසයක් අවිල්ල තියෙන යදුන් තියේ කෑම ලැබිලා දෙවියොන්ගෙන්. මාසයක් මෙහෙ හිටිය අපිටත් එක කෑම දුන්නා දෙවියෝ. දියද්දිත් කෑම දීලා බලන්න කොච්චර පින්වන්තද කියලා හිතනකොට සද්දෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යඤ්ඤං ප්‍රදේශං භජති සත්ත තත්ත්වේව පූජිතෝ දේශනා කරා භාග්‍යතුන් වහන්සේ. ශ්‍රද්ධාව සීලය සම්පූර්ණ නම් යස පිරිවර භෝග සම්පත් තියෙනවා නම් ඒකේන යම් යම් තැනක යනවා නම් ප්‍රදේශම් භජති කොහේ හරි යනවා නම් ඒ ඒ තැන තත්ත තත්ත්වේව ඒ තැනදී පූජිතෝ පූජාවන්ට ලක් වෙනවා කියලා දේශනා කරා. ඒතර පොතේ තියෙනවා ලෞකික ලෝකෝත්තර ශ්‍රද්ධා ඇති අගාරිය සීලෙන් යුක්තේ කියන ගිහි ගෙදර වසන කෙනාගේ සීලය පංච සීලෙන් පරිපූර්ණ යස සිංහා ධන ධාන්‍ය ආදීන් සප්තවිධ ආර්ය ධනෙ යුත් තැනැත්තා යම් තැනකට යනවාද
ඒ තැන දෙවි මිනිසුන් විසින් පුදනවා කියන එක තමයි අර්ථය. ඊපස්සේ ආනන්ද සයන් හසේ අහනවා චිත්ත ගෘහපතිතුමා පෙර කළ කර්මය කිමයි කියලා ඇසුවා. ආනන්ද ඔහු පියමතුරා බුදුරජුන් පාමුල පතන ලද පැතුම් මැතිව කල්පලක්ෂය දෙවි මිනිසුන් අතර සැරිසරා එනේ කසොප් බුදුරජාණන් වහන්සේගේ දවස එක මෝවැද්දෙක් වැද්දෙක් වෙලා ඉපදලා තියෙනවා. මෝවැදි කුලයක වැඩිවිය පැමිණි මොහු වැසි දවසක මුවන් මැරීමට දුනු ඊතලගෙන වනයට ගොස් මුවන් එනුබලා ගල් තොල්ලක් යට ඔළුවේ සිට වසාගෙන උන්නේ. ඒ කියන්නේ ගල් ගුහාවක් අස්සේ හැංගිලා ඉඳලා තියෙනවා මෝ එනකම්. ඔය වතුර බොන්න එනවනේ ගල් කෙමිවලට, මෙහෙත් ඔය තියෙන උඩ ඒ වගේ තැන්වලට මෝ එනවා. ඔළුවේ සිට වසන් හිටි. එහිදී කමටහන් වඩන භික්ෂුවක් දැක පැහැද කෑම ටිකක් ගෙන විත් දෙමී ගෙට දුව ගොස් ලිප් දෙකක් තබා මසුත් බතුත් ඔයවා දොරට බැස්ස විට පිණුසිඟාන තව කිහිප නමක් දැක ඔවුන්ගේද පාත්‍රගෙන අසුම් පනවා වඩා හිඳුවා. මුන්වහන්සේලා වළඳවන්නේයි ඒ සිටියුන්ට කියා තෙමේ මස්සා බත් කොලේ කළා මුලක් බැඳගෙන යන්නේ. අතරමඟදී මලුත් කඩාගෙන කොළගොටුවකටලා මහන් වේ ස්වාමීන් තැනට ගොස් ස්වාමීනි මට සංග්‍රහ කරනු මැනවයි පාත්‍රය ඉල්ලාගෙන බතින් මසින් කැවිලියෙන් පුදවා පුරවා ඒ තෙරුන් වහන්සේට පිළිගන්නා අර මල්ගොටු වෙනු පූජා කළා. යම්සේ මේ බත් මස්මල් මාගේ සිත සතුටු කළේද එමෙන් උපනුපන් තැනදී දහස් ගණන් පඳුරෙන් මාගේ සිත සතුටු වේවා පස්වනක් මල් වැසි වසීවායි පැතුවා. පැහැදිලිද පින්කම? වැද්දෙක් වෙලානේ ඉඳලා තියෙන කාශ්‍යප තෙරුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ සමයේ අර ඉන්න වෙලාවේ ගල් ගුහාවකට සයන්නාස දැකලා දඩේම යන ගම අනේ ගෙදර දුවලා ගිහිල්ලා මසවි බතුයි හදලා ගේන්න හදනකොට තව සංසල තුන්නමක් වැඩියා. උන්වහන්සේලටත් දාන දෙන්නේ කියලා ගෙදර ආයට මෙයා දුවගෙන මලුත් අරගෙන පූජා කළා. සත් කිව්වා මම මේවයි සතුටු වුණා වගේ උපනුපන්තන මට පඳුරුව ලැබෙන්න උන් තෑගි. ඔගේ මල් වැසි වසින්න ඕනේ. ඒක හිතුවා. ඒක පැතුම් නිසානේ එහෙම ලැබෙන්නේ. නිකන් හිටියා නම් ඒක ලැබෙන්නේ නැහැ. පතන්න ඕනේ. ඒ විශේෂ ප්‍රාර්ථනාව මෙසේ පතා දෙවි හිමියන් පින් කරන්නේ මරණින් මතු දෙව්ලෝ ඉපදුනා. උපන්තනදී ධනක් පමණ මල් වැසි වැස්සා. මේ දවස මොහු උපන් දවසෙත් බුදුරජාණන් වහන්සේ දකින්න අපු දවසෙත් මල් වැසි වැස්සා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දේශනාව හරි පරිපූර්ණයි. අද බලනකොට අටුවාව සහිතවම ඔන්න කතාව හරි. ඉතින් නැවත අහන්න ලැබෙනවා නම් ඉතින් හොඳයි. කාලේ ඉක්ම ගිය නිසා අපි දේශනා නතර කරන්න අවශ්‍යයි. ඉතින් හිතන්න තියෙන්නේ පිනක් කරගත්තොත් අනිවාර්යෙන් ආනිසංස ලැබෙනව නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒවයි හොඳ ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉදම් මේ පුණ්‍ය කම්මං ආශවක්කය වහන්නවතු සබ්බ දුක්ඛා මොච්ච මට මේ පින නිවන පිණිසම හේතු වේවා තමයි හොඳම ප්‍රාර්ථනා. දෙවැනි එක සුදුසු ප්‍රදේශයක ඉපදෙන්න මට මේ පින හේතු වේවා. සත්පුරුෂ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලගේ කලණ මිතුරු ඇසුර මට ලැබේවා. සමහර අය පතර නැතේ කියන වචනයක්වත් අහන්න නොලැබේවා. කවුද පැතුවේ? අන්න බාරදු ගිය නැත්නම් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේට දැනින් පස්සේ නැත කියන වචනේ හොන්නේ. අපි හවස කිව්වා. ජෝති සිටුතුමා තමන් පූජක කරු මැණික හොරෙක් කරන් ගිය නිසා භාග්‍යතුන් වහන්සේ ළඟ පැතුවා. මගේ වස්තුව මගේ අකමැත්තෙන් කාටවත් ගන්න ලැබේවා. ඒ වගේ තින් හොඳ ප්‍රාර්ථනාවක් කළොත් පිනක් කරලා ඒක මේවත් විදියට මිශ්‍ර වෙනවා කියන එක සහ චිත්ත ගෘහපතිතුමා කොච්චර එනන් දෙවි මිනිසුන්ට ප්‍රිය වුණාද? එතුමාට මල් වැසි වැස්සා. දෙවියෝ කෑම ගෙනත් දුන්නේ පිරිසට 3000කට. භාග්‍යතුන් වහන්සේට දානේ අවශ්‍ය උපකරණ ටික ගෙනත් දුන්නේ දෙවිවරු. ඒ සියල්ලම පිනනේ. එහෙනම් පින කියන එක කවදාවත් භාග්‍යතුන් වහන්සේ කියන පිනට බය වෙන්න එපා. මා පුඤ්ඤ බායි. බායි නෙවෙයි බායිත්. හොඳේ බායි කොම් බලයි. මොකද යන්න ලං වෙලා මොකක් හරි කියනවා. මා කියන්නේ එපා, පුඤ්ඤ කියන්නේ පින, බායිත් කියන්නේ බය වෙන්න එපා. පිනට බය වෙන්න එපා, පවට බය වෙන්න කියනවා. එහෙනම් වැඩි වැඩියෙන් පින් කරගන්න ලැබේවා. කියලා පැතුවර කමන්නේ. දැන් අපි එහෙම නෙවෙන්නේ පතනවා. සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන ඉක්මනින් සසරින් එතර වෙන ලැබේවා. හොඳයි. ඕන එකක් පතා ගන්න මන් දන්නේ. ඒක ඔයාලගේ කැමැත්තනේ. මට මම පතන එක මම පස්සේ පතා ගන්න නැත්නම් ඒක ප්‍රසිද්ධ වෙනවනේ. හොඳයි. තනි තනිව පතා ගන්න. මම පොදුවේ පතන හැමෝටම සුවසේ ගුණ පුරාගෙන නිවනටපත් වෙන්න හේතු වාසනා සැලසේවා. සද්දේව රයිතුම ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් හැම දෙනාට සිල්ලතුන් වහන්සේලටත් සියලු ආරක්ෂාව සහිතව ගුණ ධර්ම පුරා ගන්න මේ භූමියේ
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගමු. එසේ ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අභිවාදන සීරිස්ස නිච්ඡං මද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු සූපත්‍ය.